සම්බන්ධ මේ ව්‍යාපාර ශාස්ත්‍රයේ හසල අධ්‍යක්ෂකක් කියන පුද්ගලයෙක්. ඉතින් තරුණයෙක් විදියට මේ දැනුම අපි හා බෙදා ගැනීම ඇත්තටම අපිත් ගොඩක් වාසනාවන්ත වෙනවා. ඉතින් මේ දැනුමත් එක්ක අපි සියලු දෙනාටම ලොකු අවකාශයක් ඇති වේවි. ඒ වගේම මේ winwinlk.com හරහා ලොකු අවකාශයක් ඇති වේවි අපේ රටේ තියෙන මේ වටිනා සම්පත ලෝකයට අඳුනා දෙන්න. ඒ වගේම ව්‍යාපාරික අවස්ථාවක් ගොඩනගා ගන්න වගේම හැම දිනාගෙම ජීවිත සාර්ථක කරන්න උදව්වක් වෙන්න. ඉතින් අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මිස්ටර් සම්පත් සමරසේකරට ඔබතුමාගේ දැනුම අපි හා බෙදා ගන්න කියලා. බොහොම ස්තුතියි මිස්ටර් සම්පත්. ඔව්. සියලු දෙනාට සුබ උදෑසනක්. මම හිතන්නේ මාව ඇහෙනවා හැමෝටම. එහෙනම් සුබ. එතෙන්දී මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට මාව සම්බන්ධ කරපු ධම්මික මහතාට. ඒ වගේම චරණ ගුණවර්ධන මහතාට, එතුමා තමයි මේ winwin.lk ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක්. දිරිලු මහතාට. महता मम मे व्यापार निरतवन पुद्गलेट वालट मुलिम व्यापार धनुम पटंगा මොකද මම දන්නවා ව්‍යාපාරයේ නිරත වෙන අයටත් ගොඩක් දුරට තීන දැනුම ප්‍රමාණවත් නැහැ. අපි කොහොමද ව්‍යාපාර කටයුතු වලදී ගොඩක් වෙලාවට මැණික් ගලක් අඳුන ගැනීමේ සිට ගැටලු තිබෙනවා. ඉතින් මම මූලිකව හඳුන්වා දෙන්නම් මැණික් ගලක් කියන්නේ මොකද්ද කියලා. එතකොට දැන් ඔයාලා ගත්තොත් මෙන්න මේක මේ වගේ ගල් ඔයාලා බහුලව සමහර පරිසරයේ දැකලා ඇති. ඉතින් මේ මේක තමයි මැණික් ගලක පේනවද ඔයාලට ක්වාර්ට්ස් කියන වර්ගය. හරිද? ඉතින් මේ හරහා ගොඩක් දේවල් තියෙනවා කියන්න මූලිකම මැණික් ගලක් කියන්නේ ඛනිජයක්. එතකොට පොළවේ හම්බෙනවා ඒ වගේ ඛනිජ වර්ග ගොඩක්. එතකොට එතනින් ඉතාම පිරිසිදුව ලස්සනට නිර්මාණය වෙච්ච ස්වාභාවික වස්තුවක් තමයි මැණික් විදිහට අපි මේ පාවිච්චි කරන්නේ. එතකොට මේවට විග්‍රහයන් ගොඩක් තියෙනවා. සරලව ගත්තොත් ස්වාභාවිකව හම්බ වෙන ඛනිජ වර්ග මිනිසුන්ගේ භාවිතයට කපලා උපදාලා ආභරණ විදිහට පාවිච්චි කරනකොට අපි ඒක මැණික් ගලක් කියලා භාවිතයේදී කියනවා. ඒ වගේම මැණික් විදිහට ගැනන තව විශේෂ තිබෙනවා. ගත්තොත් මුතු සහ ඇම්බර් වගේ දේවල් ඒවා පොළවෙන් හම්බෙනවා නෙවෙයි, ඒවා ජීවි වර්ග. නිර්මාණය වෙන්නේ ජීවීන්ගෙන්. එතකොට මැණික් ඇති වෙන ආකාරය ගත්තොත් ඔගොල්ලෝ දන්නවා අපි ඉන්නේ ලෝකයේ මැද තිනවා ලොකුම පීඩනයකින්, ඒ වගේම නිතරම මෙල්ට් වෙලා තියෙන අන්තරයක් කෝ එකක්. ඒකේ තියෙන ලාවා. එතකොට මේ ලාවා විවිධ ක්‍රමවලින් පොළොව මතු පිටට පැමිණෙනවා. හරිද? ඒ කියන්නේ ගොඩක් දුරට ගිනි කඳු පිපිරීම වලින් තමයි මේවා එළියට එන්නේ. එතකොට මේවා උඩට ඇවිල්ලා ඛනිජ විදිහට තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙන්න කලින් මේවා ලක් වෙනවා පීඩනයට, තාපයට, ඒ වගේම ස්වාභාවික ක්‍රියාකාරකම් වලට යටත් වෙනවා. ඒ විදිහට යටත් වෙනකොට විවිධ රසායන වර්ග එකතු වෙලා මැණික් කියන දේ රසායන සංයුතියෙන් එකතු වෙලා නිර්මාණය වෙනවා. එතකොට මේක අපි ඉන්න මතු පිට ඉඳලා කිලෝමීටර් 400ක් දක්වා පරාසයක විහිදිච්ච මේ ක්‍රියාවලියක්. එතකොට අද අපි ගත්තොත් අපි හිතන්න අපිට සමහර මැණික් වර්ග හම්බෙනවා අවුරුදු මිලියන 150ක්. ඒ කියන්නේ නිල් වර්ග ධාතු වගේ ගත්තොත් අවුරුදු මිලියන 150ක් විතර කාලයක කලින් නිර්මාණය වෙච්ච ඒවා තමයි අද අපි මේ උඩට ගන්නෙ. ඒවා තියෙන්නේ මේ අපි ඉන්න ලේයර් එකට එන්න ඒ වගේ කාලයක් ගත වීම සහ නිර්මාණය වීම තුළ ඒ වගේ අවුරුදු මිලියන ගාන පරණ ඒ වගේ දියමන්ති. දියමන්ති ගත්තත් අවුරුදු මිලියන 970ක් ඒ වගේම බිලියන 3.2ක් වගේ කාලයකට කලින් නිර්මාණය වෙච්ච දියමන්ති අද පරිශන අනුව හොයාගෙන තිනවා මෙච්චර පරණයි කියලා. ඒ වගේම දියමන්ති පෙරිඩොට් වගේ මේ මැණික් වර්ග ගත්තොත් ඉතාම ගැඹුරු පරිසරයක තමයි නිර්මාණය වෙන්නේ. ඊළඟට නිල් මැණික්, රතු මැණික්, ගෝමේද, කිරිංචි ඒ වගේවා ඊළඟ පරිසරයේදී නිර්මාණය වෙනවා. ඊළඟට
තව මැනික් නිර්මාණය වෙන විදිහක් තමයි ඒ කියන්නේ ඔයාලට විද්‍යාත්මකව මේව කිනම් වැඩි ලේසි සරලව කිව්වත් සිසිලණය වීමෙන් අවසාදිත ජලය සිසිල් වීමේදී සමහර මැනික් වර්ග අසුරයිට් ඕපල් ආදී මැනික් වර්ග නිර්මාණය වෙනවා එතකොට ඒක මූලික හැඳින්වීමක් මැනික් ගැන කොහොම හරි මැනික් පොළව අභ්‍යන්තරයේ නිර්මාණය වෙලා මතු පිටට පැමිණලා තිබෙනවා ඒවා ගිනි කඳු වලින් උඩට එනවා ඒ වගේම අපි පතල් කර්මාන්තයේ නිරත වන ඒ පතල් කරුවන් ඒවා අඩි 20 30 50 ඒ වගේ පරිසරයේ ගැඹුරට ගිහිල්ලා ඒවා උඩට අරගෙන එනවා ඉතින් මේවා තව ගොඩක් ක්‍රම වලින් ට්‍රාන්ස්පෝර්ට් වෙනවා කියලා කියනවා ඒ කියන්නේ අවුරුදු මිලියන ගාණක් තිස්සේ ගලා යන ජල දහරාවලට අහු වෙලා මේවා එක එක තැන් වල තැන්පත් වෙනවා එතකොට ඒව තමයි ওই ගංගා ආශ්‍රිතව ඔයාලා ගොඩක් දකින මැනික් තැන්පතු ඉතින් මේක මම සරල හැඳින්වීමක් මැනික් වලට කරපෝ ඊළඟට අපි ගත්තොත් ඔයාලට ව්‍යාපාරේ නිරත වෙන අයට මම හිතන ලොකු දැනුමක් ඇති මේක ගැන ඉතින් අලුත් කට්ටියට මේ වගේ සරල හැඳින්වීමක් මම කරේ ඊළඟට මැනික් වලට ඔයාලා දන්නවා ඇයි මෙච්චර වටිනාකමක් තියෙන්නේ කියලා දන්නවද හරි ඒක ගැන මම කියන්නම් ඒකට ප්‍රධානම හේතු කීපයක් ගත්තොත් මේවා තියෙන කල් පැවැත්ම ඒ වගේම දුර්ලභ බව මේ වස්තුවක් නිර්මාණය වීම ඉතාමත් දුර්ලභයි ඊළඟට ගත්තොත් මැනික් ගලක් ඉතාමත් අලංකාරයි ඒකේ තියෙනවා ලස්සන ඔයාලට මේක කොහොම පේනවද දන්නේ මැනික් ගලක අපිව ආකර්ෂණය කරගන්න පුළුවන් ලස්සන පාටක් ඒ වගේම දිලිසීමක් තියෙනවා ඔය හේතුන් මත වගේම අපි දන්නවා අද ජ්‍යොතිෂවේදීන් විවිධ වූ අවස්ථා වලට නියම කරනවා ඒ කියන්නේ ග්‍රහචාරය අනුව මැනික් පළඳින්න කියලා ඒක ගැනත් ඔයාලට හොඳ අත්දැකීම් ඇති ඉතින් අද අපිට තියෙන ප්‍රශ්න තමයි මේ ඒක ගැන ඒ කියන්නේ ගොඩක් ව්‍යාජ මැනික් මේ වෙළඳ පොලේ තියෙනවා නමුත් ජ්‍යොතිෂ්‍ය අනුව මැනික් පළඳිනවා ඒ වගේම අපේ ශ්‍රී ලංකා වාසියාව තුළ වැඩිපුර දක්නට නැති වුණාට යුරෝප රටවල ඒ වගේම ඇමරිකාව ඕස්ට්‍රේලියාව වගේ රටවල හීලින් කියන ක්‍රමවේදය අනුව අපි තෝරගන්නවා විවිධ වූ මැනික් වර්ග පළඳීමට සහ සුව කිරීමේ ක්‍රමවේදවලට ඒක ගැන මම විස්තර කරන්න එතකොට ඒ කියන්නේ හිතන්න සුව කිරීම කියලා ගත්තාම අපේ ඇඟේ තියෙනවා ප්‍රධාන වශයෙන් චක්‍ර හතක් මේක පෙන්වන්න බලන්න මේ තියෙන්නේ හීලින් කියන ක්‍රමවේදය අනුව අපේ ඇඟේ තියෙන චක්‍ර හත. ඉතින් මේ චක්‍ර හත දුර්වල වීමේදී ඒවා බලවත් කර ගැනීමට මැනික් පළඳිනවා. මම හිතනවා මගේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙන්නේ. බලමු පොඩ්ඩක්. පේනවද ඒක? ඒ වගේම තව ස්ක්‍රීන් එකකින් මට පෙන්වන්න පුළුවන් මේ ග්‍රහචාරය අනුව මැනික් පළඳිනවා ඊළඟට මැනික් වල තව භාවිතයන් ගොඩක් තියෙනවා මේ අපල වලටයි හීලින් වලටයි පාවිච්චි කරනවට අමතරව අපි තවදුරටත් ගත්තොත් අභ්‍යවකාශ යානාවලට භාවිතා කරනවා ඊළඟට ගුවන් යානාවල ඒ වගේම චන්ද්‍රිකාවල දුරකථන ආදී සංනිවේදන උපකරණ නිර්මාණයට ඊළඟට සමහර ඔරලෝසු වලට ඒ කියන්නේ ඔරලෝසු අවුරුදු 100ක් 200ක් ඒ වගේ දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් උපකරණ නිර්මාණයට මැනික් කියන එක පාවිච්චි කරනවා
ඊළඟට දැන් ඔයාලා දන්නවා හීලින් වලට ඒ වගේම ඇස්ට්‍රොලොජි වලට ඒ වගේම විවිධ උපකරණ නිර්මාණයට මැනින් පාවිච්චි කරනවා ඊළඟට ගත්තොත් අපිට තියෙන වැදගත්ම දේ තමයි මේ මැනික් වලින් කොහොමද අපි මුදල් උපයන්නේ කියන එක ඒක ගැන අපි ව්‍යාපාරයේ නිරත වන අය ගොඩක් දුරට දන්නවා අපි ගොඩක් දුරට අපි මිලදී ගන්නේ රළු මැනික් ගලක් ඒ ගල කපා උපදමලා විවිධ වූ ක්‍රම ඔස්සේ අපි අලවි කරනවා එතකොට තවත් ප්‍රධානම දෙයක් තමයි මේ අද මැනික් පාවිච්චි කරනවා මුදල් විශුද්ධිකරණයට ඒක ගැන මම මේ ඔන්ලයින් පැහැදිලි කරන්නට වැඩි ඔයාලට තේරෙනවා ඇති ලෝකේ මුදල් විශුද්ධිකරණය කියන්නේ මොකක්ද කියන එක ඔයාලා දන්නවා ඒකටත් ගොඩක් අය මැනික් කියන දේ පාවිච්චි කරනවා ඊළඟට තියෙන මේකේ ප්‍රධානම වටිනාකමක් තමයි මැනික් වල තිබෙන අපි හිතන ඩොලර් මිලියන 2ක් 3ක් 5ක් ඒ වගේ ප්‍රමාණයක් අපිට මේ එක අතක එක ඇඟිලි පුරු ප්‍රමාණයට ගන්න පුළුවන් මැනික් තිබෙනවා. ඉතින් අපේ ගොඩක් විශාල වශයෙන් මුදල් තිබෙන අය මේ වගේ විශාල වටිනාකමක් ගන්න පුළුවන් මැනික් වලට ආයෝජනය කරනවා. මොකද මුදල් එහා මෙහා ගෙනියනවට වැඩිය එක මැනික් ගලකින් මේක එක පැලඳගෙන හරි ඒක නීත්‍යානුකූල ක්‍රමවලට ලෝකේ පුරාම අරගෙන යන්න පුළුවන්. එතකොට තව ගත්තොත් දැන් ඔය මම කිව්වා හීලින් කියන දෙයක් ගැන. මේ හීලින් කියන දේ විද්‍යාත්මකව ඔප්පු කරපු දෙයක්. ඒක දැන් අපි ගත්තොත් මම දැන් අවුරුදු 10ක් විතර මේ ශාස්ත්‍රයේ වැඩ කරන හින්දා මට හම්බෙලා තිනවා විවිධ අන්දමට මේ හීලර්ස්ලා මිනිසුන්ව සුව කරන කට්ටිය. ඒගොල්ල අපෙන් ඇවිල්ලා මැනික් අරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකට තියෙනවා අද ඇමරිකාවේ හදලා තියෙනවා මැෂින් එකක්. ඒකෙන් පුළුවන් අපේ ඕරාව බලන්න. එතකොට ඒක පරීක්ෂා කරලා බලලා ඒ දුර්වල ඕරාව ප්‍රබල කිරීම සඳහා චක්‍ර ප්‍රබල කිරීම සඳහා මැනික් භාවිත කරනවා. හරි. ඒක ඔයාලට අන්තර්ජාලය ඔස්සේ බලා ගන්න පුළුවන්. අද තියෙන විවිධ උපකරණ හදලා තියෙනවා ඕරාව බලන්න. ඊළඟට ගත්තොත් මට තියෙන තව විශේෂ දෙයක් කියන්න තියෙනවා අපි ඉන්න මේ රට ඔයාලට මම පෙන්නන්නම් භූගෝලීය පිහිටීම අනුව අපි ඉන්නේ ඉතාම වැදගත් තැනක ලෝකේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න පොඩ්ඩක් ඉන්න මගේ ස්ක්‍රීන් එක පේනවද? පේනවා. එතකොට මේ භූගෝලීය පිහිටීම අනුව වලට මේ මැප් එක පේනව නේද? පේනවා. මැප් එක පේනවා. ඔව්. එතකොට අපි මේ ඉන්දියන් ප්ලේට් එකේ අපේ රට පෙන්වන්න ටිකක් අමාරුයි එච්චරට පොඩි නමුත් අපිට මැනික් සම්පත කියන එක බහුලව තිබෙනවා ඒ වගේම දැන් මෙතන ගත්තොත් මේ තියෙන්නේ ගුරුත්වය කොහොමද ලෝකේ තියෙන්නේ එතකොට අඩුම ගුරුත්වයක් තියෙන්නේ ඉන්දියන් ප්ලේට් එකේ මේ මැද මේ හරියේ ශ්‍රී ලංකාව ආශ්‍රිත නිල් පාටට පෙන්වන්නේ ඒක. එතකොට අපේ රටේ හමුවන මැණික් වලට ලෝකේ විශේෂ ඉල්ලුමක් තියෙන්නේ මේ මැණික් වල තියෙන ගුණාත්මක භාවයේ හින්දා. එතකොට දැනට අපි කරන පරිශ්‍රණ සහ ලෝකේ සොයා ගැනීම අනුව මේ භූමියේ ඇතිවන සියලුම ජීවීන්ගේ ඒ වගේම මේ වගේ වස්තුන් ගත්තොත් විශේෂ විශ්වයට සම්බන්ධ වීම සඳහා ආකර්ෂණයක් තිබෙනවා. ඒ වගේම මේ පොළවේ පහළ වෙන සියලුම දෙනාගේ බුද්ධි මට්ටමේ ඒ වගේම දැනුමේ විශේෂ හැකියාවන් තියෙනවා. ඒක ඥානවල තියෙන දෙයක්. ඒ වගේම
දැන්ට හොයාගෙන යන විදිහට ගුරුත්වය අඩු වීම හින්දා අපිට විශ්වයට සම්බන්ධ වීමට තියෙන සම්භාවිතාව වැඩි. එතකොට ඒ විභව ශක්තියන් අපිට ළඟා කර ගැනීමට තියෙන අවස්ථාව වැඩි. ඒක අපේ ඉතිහාසය ගොඩක් කාලවට දැන් ඉගෙන ගන්න අයත් අඩුයි. නමුත් ඉතිහාසය හොයාගෙන ගියොත් ඈත රාවණාගේ කාලෙදී ඒ රාවණා ඉඳලා තියෙන කිස්තුපුර 1800 ප්‍රවෘත්ත 90 ඒ කාලේ ලංකාවේ තිබිලා තිනවා මැණික් වලින් පිරුණ කාමර. එතකොට තව ගත්තොත් ඊජිප්තු පිරමීඩවල මේ මැණික් ගැන සඳහන් වෙනවා. ඊළඟට සංක්‍රමණික වෙළෙන්දන්ගේ පුරාවෘත්තවල ඊළඟට ටොලමී වගේ කට්ටිය. එතකොට ඔගොල්ලෝ ගත්තොත් අපේ තිනව ඇදහිමක් හැමෝම දේවාලවලට ගිහිල්ලා ඇති. එතකොට දේව ආභරණ, ඒ වගේම රජවරුන්ගේ ආභරණ, ඒ වගේ හැමතැනකම ඔයාලට දකින්න පුළුවන් මැණික් කියන එක. විශේෂයෙන්ම මැණික් කියන එක හයිලයිට් වෙලා තියෙන්නේ. එතකොට අපි හිතන්න ඕනේ ඇයි මේ මැණික් කියන එක ඒගොල්ලන් ඒ කාලේ ඉඳලම මොකටද පාවිච්චි කරේ කියන එක හොයාගෙන ගියොත් ඒව නිකම්ම පළඳවා නෙවෙයි. ඒ ගල් වලින් ගන්න පුළුවන්, ඒ මැණික් වලින් ගන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. ඉතින් ඒ ඒ කාරණා වගේම එක උදාහරණයක් මම කියන්නම්. ඔයාලා දන්නවද කානෙලියන් කියලා මැණික් වර්ගයක් තියෙනවා. ඉතින් මේ කානෙලියන් කියන මැණික් වර්ගය අපේ පැලඳීම අනුව රජවරුන්ගේ විශේෂයෙන් කාම ශක්තිය වැඩි කරන්න පුළුවන් හැකියාවක් මේ මැණික් වලට තිබෙනවා. ඉතින් ඒක අපිට හිතා ගන්න පුළුවන් රජවරු අන්තපුර එහෙම තියාගෙන හිටියේ කොහොමද කියලා. එතකොට තව දෙයක් මේ තියෙන ඒවත් නිකම්ම පළඳින්නේ නැහැ. ඒවා පළඳින තැන් තියෙනවා. එක්කෝ මාලයක්, මුද්දක්, ඒ විදිහට අපිට චක්‍රවලට සම්බන්ධ වෙන විදිහට තමයි පළඳින්නේ. දැන් මෙන්න මේ මැප් එක නම් අපි හද මේ පින්තූරය අරගෙන අපි හදපු එක. නමුත් මේ තියෙන්නේ විදේශ යුරෝපයේ අඩවියකින් ගත් එකක්. ඉතින් ඒගොල්ලෝ මේවා ගොඩාක්ම හොඳට පාවිච්චි කරනවා. මානසික ශක්තිය, ආධ්‍යාත්මික ශක්තිය වැඩි කරන්න. මම හිතන මගේ ස්ක්‍රීන් එක පේනව නේද? ඉතින් ඒගොල්ලෝ මේ වෙලාවේදී බලන්න ඒගොල්ලෝ ගොඩාක්ම ප්‍රමෝට් කරන්නේ, ඒ කියන්නේ ප්‍රචාරණය කරන්නේ ඒගොල්ලන්ගේ රටවල හම්බ වෙන විවිධ මැණික් වර්ග. එතකොට තව විශේෂම දෙයක් තමයි ලංකාවේ හම්බ වෙන මැණික් වල පියුරිටි එක ගොඩක්ම වැඩි. ඒ කියන්නේ විවිධ වූ අන්තර්ගතයන් අඩුයි. වෙනත් අන්තර්ගතයන් ඉතින් නිල් මැණිකක් ගත්තොත් ඒ නිල් මැණිකේ තියෙන්න ඕන රසායනික හරියටම තියෙනවා. ඒ තියෙන්න ඕන ඇල්මිනියම් ප්‍රතිශතය. එතකොට ගොඩක් දුරට මේ අපේ ලංකාවේ හම්බ වෙන ගල් වල අයන් අඩුයි. ඒ කියන්නේ ගල් එක එක වර්ණ ගන්නේ නැහැ, හරිම වර්ණයේ තියෙනවා. දැන් මේ ගත්තොත් මැණික් වල වර්ණ පරාසයත් එක්ක ඔයාලට තේරෙනවා ලංකාවේ ගොඩක් දුරට හම්බෙන්නේ මේ රෝයල් බ්ලූ සහ කෝන් ෆ්ලවර් බ්ලූ කියන මැණික් జాතිය. අනිත් පාට අඩු වර්ගත් හම්බෙනවා. නමුත් මේ හොඳ වර්ණයෙන් යුක්ත මැණික් වැඩි. ඉතින් ඒකෙන් අපිට ඔප්පු වෙනවා අපේ රටේ මැණික් වල විශේෂ වටිනාකමක් තියෙනවා කියලා. මොකද ඔයාලට ගත්තොත් සමහර වෙබ් අඩවි තියෙනවා අන්තර්ජාල තුලින් ඔයාලට බලන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති සාමාන්‍යයෙන් ලංකාව තුල රුපියල් ලක්ෂ 2ක් විතර වෙන ගලක් මේ වගේ වෙබ් අඩවියකදී ඩොලර් 19,000කට වගේ හලපිවනවා. ඉතින් මාකටිං ගැප් එක ගැන මම ඉස්සරහට කියන්නම්. මේ හැමදේම වෙන්නේ මේ භූමියේ පහළ වෙන සියලුම ජීවීන්ට වගේම මේ වගේ සුවිශේෂ වස්තුන් වලට විශ්ව ශක්තිය හා සම්බන්ධ වීමේ විශේෂ හැකියාවක් තියෙනවා. නමුත් ඒක සාමාන්‍ය හැමෝටම ඒක බලපාන්නේ නැහැ. මොකද අපි අද ගොඩක් දුරට මනස දියුණු කරපය නෙවෙයි ඉන්නේ. ඉතින් මේකට මානසික ඒකාග්‍රතාවය සහ ඒ වෙනුවෙන් කැපවීමක් අවශ්‍යයි. එහෙම නැතුව හිතන්න මැණික් ගලක් පැලඳූ පමණින් සියලුම ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. ඒකට
අපි විවිධ වූ ශාස්ත්‍ර අනුව එක්කෝ මන්ත්‍ර ශාස්ත්‍රය අනුව එහෙම නැත්නම් හීලින් අනුව කරන්න ඕන දේවල් තියෙනවා. ඒ දේවල් එක තමයි මැනිගලක් පළඳින්න ඕනේ. ඒක හින්දා තව දෙයක් මට කියන්න බැරි වුණා. අපේ ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 125ක් මැනික් තියෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. අඩුම ගාන 125ක් කෙසේ වෙතත් 10%ක් තිබුණත් ඔගොල්ලෝ දන්නවා ඒ තරමට අපි පතල් කැණීම් කටයුතු කරන්නේ නැහැ. පතල් කරනවා බොහොම අඩුයි. අපි හිතනවා රත්නපුරේ ගත්තාම හැමතැනම පතල් කියලා. නමුත් එහෙම කරන්නත් බෑ. පරිසරයත් ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම ඒ විදිහට අද පතල් කර්මාන්තයේ නිරත වෙන පිරිසකුත් නැහැ. මොකද ගොඩාක් අය මේ ශේෂ්ත්‍රයේ දැන් විවිධ රැකියාවලට ගිය හින්දා හැර ගිහිල්ලා ඉන්නේ. ඒ වගේම පතල් කම්කරුවන් විදිහට වැඩ කරන්න ගොඩක් අය කැමති නැහැ. මොකද ඇඟ හොල්ලලා වැඩ කරන්න කැමති ප්‍රජාවක් අද අඩුයි. ඔයාලා ඒක දන්න. ඔයාලා වුණත් කැමති වෙන්නේ නැහැනේ එක පාට ගිහිල්ලා පතලක වැඩ කරන්න. නමුත් ඒ අඩුව හින්දා අද පතල් කර්මාන්තයේ කෙරෙනව අඩුයි. හොඳයි. ඊළඟට මම ගන්නම් මේ කොහොමද මැණික් ගලක මේ සුව කිරීමේ හැකියාව කියන එක සරලව මම මේකට ගොඩක් සරලව කියලා දෙන්නම්. දැන් මේ මම කලිනුත් පෙන්නුවා වගේ මේ තියෙන්නේ ක්වාඩ්ස් නැත්තම් පලිංගු කියන මැණිකක්. එතකොට මේ ගලක තියෙනවා කම්පන ප්‍රමාණයක්, වයිබ්‍රේෂනල් පවර් එක. එතකොට හැම අපිටත් තියෙනවා ඒ වගේම කම්පන ප්‍රමාණයක්. එතකොට අපේ මේ කම්පන ප්‍රමාණය ෆ්‍රීක්වන්සි එක වයිබ්‍රේෂන් එක විවිධ වූ හේතුන් මත අඩු වෙනවා. හිතන්න අපේ මනසෙක්ට පිළිකාවක් වගේ හැදිච්ච අවස්ථාවකදී මේක ගොඩක් පල්ලෙහාට එනවා. එහෙම නැත්තම් මානසිකව වැටෙන අවස්ථාවකදී අපේ කම්පන ප්‍රමාණය අඩුයි. එතකොට අපිට ඒක දැනෙනවා. දැන් අපි සමහරු දැක්කාම අහනවනේ මොකද්ද අවුලෙන් ඉන්නේ, එහෙම නැත්තම් මොකද්ද ප්‍රශ්නේ කියලා. එතකොට ඒක අපිට දැනෙනවා. නමුත් අපිට ඒක අඳුන ගන්න තරම් අපි මනස දියුණු කරලා නැහැ. අපිට දැක්ක ගමන් තේරෙනවා. එතකොට ගොඩක් අයට ඔයාලා පහුගිය කාලෙ දිගටම දැකලා ඇති මේ වගේ ටයිගර්ස් අයි කියන මේක පළඳින මේ පාෂාණ වලින් කරපු පළඳනාවක්. එතකොට මේක ගැන ගොඩක් අය දන්න හින්දා මම මේක පාවිච්චි කරන්න මේ අවස්ථාවට. එතකොට මේ පලිංගු ක්වාඩ්ස් ෆැමිලි එකකින් සම්බන්ධයක් තිබෙනවා මේ ටයිගර්ස් අයි වලට. එතකොට මේ පළඳීමෙන් අපේ සංඛ්‍යාතේ අඩුවාඩු තිබ්බොත් ඒක වැඩි කරලා දෙනවා. ඒකින්ද තමයි ඔය ගොඩක් අය කියන්නේ විවිධ දේවල් කියනවා. මේක පැලඳුවහම මුදල් හම්බ වෙනවා, එහෙම නැත්නම් ප්‍රශ්න මානසික තත්ත්වය හොඳ වෙනවා. නමුත් හිතන්න පැලඳුව පමණින් එහෙම වෙන්නේ නැහැ. ඒකේ විද්‍යාත්මක පැත්තකුත් තිබෙනවා. ඒ දේවල් අවබෝධයකින් තොරව කරන්න පුළුවන් නම් ඔයාලා ඒ ගැන තවත් හොයලා කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඒ වගේම ඊළඟට මට කියන්න ඕනේ මේක මුදල් මත පදන විතරක් පදනම් වූ ව්‍යාපාරයක් නොවේයි. මොකද මැණික් වලින් සුව කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක අපි අත්දැකලා තියෙනවා. ඒ වගේම අපි මේක ගැන හොයනවා. මොකද දැන් මම මේ ශේෂ්ත්‍රයට මැණික් පතලක සිට ස්වර්ණාභරණ අලෙවිය දක්වා වැඩ කරන කෙනෙක්. එතකොට අපිට ඒක රැකියාවක් වගේම මේක ගැන අධ්‍යාපනයකුත් අපි හැමදාම ලබනවා. මොකද අපිට හම්බ වෙනවා විවිධ වූ රටවලින් එන පර්යේෂකයෝ. එක වතාවකදී ආවා ජර්මනියෙන්, එයා ඇවිල්ලා මහාචාර්යවරයෙක්. එතකොට ඒගොල්ලෝ ආවේ ලංකාවට මේ එක ගල් විශේෂයක් ගැන හොයාගෙනමයි ආවේ. හිතන්න කවුරුවත් එහෙම එයිද කියලා. අපි හොයාගෙන යනවද ගලක් ගැන? නමුත් ඒගොල්ලෝ මේ ගැන පර්යේෂණ කරනවා. එතකොට මගේ විවිධ වූ සාම්පල්ස් අරන් ගියා. ඒගොල්ලෝ මේව ගැන ගොඩක් පර්යේෂණ කරනවා. මොකද විශේෂයෙන්ම එන්නේ ලංකාවට. ඉතින් ලංකාවට අමතර වාලට මැප් එකේදී දකින්න පුළුවන් තවත් රටවල් තියෙනවානේ. මැඩගස්කරේ තියෙනවා. ඒ වගේම ඇමරිකාව ගත්තත් ඇමරිකාවෙත් මැණික් වර්ග හම්බ වෙනවා. එතකොට තායිලන්තයේ බෝඩර් එක එතනින් උඩට වියට්නාමේ, කාම්බෝජයේ, ඒ වගේ රුසියාවෙත් හම්බ වෙන මැණික් වර්ග තියෙනවා. ඒ වුණාට අපේ ලංකාවට මේගොල්ලෝ එන්නේ ඇයි කියන එක ගැන අපිත් හොයන්න ගත්තා. නිකන් එන්නේ නැහැ නික කවුරු. සමහර අයට ලංකාවට එන්න බැරි වුණාට ඒගොල්ලෝ ලංකාවට ඕන දේ මෙහි තියෙන මැණික් වර්ග තායිලන්තේ වැනි රටවලින් අරන් යනවා.
හැබැයි ඒගොල්ලන්ට විශේෂයෙන්ම උනේ සහතිකයා මේ ගල හම්බුනේ ලංකාවෙන් කියලා. ඇයි එහෙම ඒ කියන්නේ ඇයි එහෙම හොයන්නේ කියන එක ගැන අපි හොයනවා. එතකොට තමයි අපි දැනගත්තේ මේ ලංකාවේ හම්බවන මැණික්වල විශේෂම ගුණත්වයක් තියෙනවා. ඒකේ තියෙන ভাইබ්‍රේෂනල් පවර් එක ගොඩක් හරියටම වැඩ කරනවා මිනිසුත් එක්ක. හරි. ඊළඟට ඕගොල්ලන් අපි ගත්තොත් එදිනෙදා භාවිතයේ මැණික් ගල පළඳුනාට එහෙම හානියක් වෙන්නේ නැහැ. නමුත් හොඳ උපදේශකයෙක්ගෙන් ඒක ගැන ඔයලා පළඳින්න අද කාලේ ජ්‍යොතිෂවේදීන් කියලා ගත්තට ඒගොල්ලොත් කියන්නේ තව කෙනෙක් කියන දෙයක් නේ. නමුත් ඉතිහාසයේ ගත්තොත් මේ දේවල් ජ්‍යොතිෂය කියන එකත් මේ ලෝකෙට ගෙනහල්ලා තියෙන ඍෂිවරු. ඉතින් ඒගොල්ලෝ මනස දියුණු කරලා හොයාගත්ත දේවල් සමහර වෙලාවට ඔප්පු කරන්න බැහැ. නමුත් ඒ දේවල් වල සත්‍යතාවයක් තියෙනවා කියන එක අපි අත්දැකලා තියෙනවා. ඔයාලත් අත්දැකලා ඇති මෙතන ඉන්න සමහර අය. ඊළඟට මම ගත්තොත් මැණික් වලට අමතරව ස්වර්ණ ආභරණ ව්‍යාපාරය ගැනත් අපි කටයුතු කරනවානේ. ඉතින් ප්‍රධාන වශයෙන් සාමාන්‍යයෙන් ඉන්වෙස්ටර් ග්‍රේඩ් එකේ ජෙම් ස්ටෝන්ස් ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම ජුවලරිස් වලට තමයි යන්නේ. එතකොට ලංකාව තුල ස්වර්ණ ආභරණ නිෂ්පාදනය වෙනවා. නමුත් එතනත් පොඩි ප්‍රශ්න වර්ගයක් තියෙනවා. මම ඒක ගැන කියන්නම්. ඊළඟට මම කැමති ඔයාලට දැන් මැණික් හම්බෙන හැටි ඔයාලා දැනගත්තා. ඊළඟට මැණික් වර්ග පාවිච්චි කරන්නේ මොනවාටද කියලා ප්‍රධාන වශයෙන් හරි ආයෙමත් මතක් කරනවා නම් පොළොව අභ්‍යන්තරයේ තිබෙන මැණික් විවිධ හේතුන් මත පොළොව මත පිටට පැමිණෙනවා. ඒවා පාරිශුද්ධත්වය අනුව ඒ වගේම වර්ණය අනුව අපි මැණික් විදිහට පාවිච්චි කරන්න ගන්නවා විවිධ වූ කනිෂ වර්ග. ඒ වගේම ඒ ප්‍රධාන භාවිතයන් තමයි ජ්‍යොතිෂයට ගන්නවා, හීලින් වලට ගන්නවා, පළඳින්න ගන්නවා. හරි. මේ හැම දෙයක් අතරම තියෙන දේ තමයි ට්‍රේඩින්, වෙළඳාම. එතකොට දැන් මම කියලා දෙන්නම් සාමාන්‍ය හැඳින්වීමක්. මොකද මං හිතන්නේ මේ වගේ අවස්ථාවකදී මේ මැණික් ගලක් පෙන්වන එක ටිකක් අමාරුයි. ඔයාලට පේනවද මේක? පේනවා. හැමෝම පෙන්වන්නේ නිල් මැණික්. හරි. එතකොට නිල් මැණික්ක තියෙන ප්‍රධාන තමයි මේක අපි පාවිච්චි කරන ගොඩක් සෞභාග්‍යයේ මැණික. ඔයාලා ප්‍රසිද්ධ පොඩ්ඩලියෝ දැක්කොත් ඒගොල්ලන්ගේ ගොඩාක් අයගේ අත්වල තියෙන මැණිකක් තමයි නිල් මැණික කියන්නේ. ඕකේ ධනවත් පුද්ගලයන්, නළු නිළියන්, ඒ වගේම ක්‍රීඩකයෝ. එතකොට මම දැකලා තියෙනවා අසලම අපේ අල්ලපු රටේම ගත්තොත් අමිතාබ් බච්චන්ගේ අතේ නිතරම නිල් මැණිකක් තිබෙනවා. ඒ වගේම ඇමරිකාවේ ගත්තත් නිලියන් කීප දෙනෙක්ගෙම අත්වල විශේෂයෙන් විවාහ ගිවිස ගැනීමේ මුදුවට මෙම නිල් මැණික් කියන එක පළඳිනවා. හරිද? එතකොට සාමාන්‍යයෙන් මම මේ පෙන්වන මැණික් ගලේ වටිනාකමත් ඔයාලට කියන්නම්. මේක රුපියල් මිලියන 5ක් වටින මැණිකක්. ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වනේ විශාල මුදලක් එක ඇඟිලි තුඩු අතරට ගන්න පුළුවන් කියලා. ඒකට උදාහරණයක්ත් එක්ක මම මේ පෙන්වන්න මේ ස්වභාවිකව පොළවෙන් මතු වූ නිල් මැණිකක්. මේ ගලේ කැරට් එකක් රුපියල් ලක්ෂ 5ක් 10ක් අතර ලංකාව තුල අලවි වෙනවා. හරි. එතකොට මේක සෞභාග්‍යයේ මැණික. මේ මැණික ලංකාවේ නම ලෝකෙ පුරාම ගෙනියන්න ලොකුම දායකත්වයක් දක්වන මැණික. සිලෝන් සපාය කියලා ලෝකෙ කොහේ ගියා ඔයාලට දකින්න පුළුවන් නිල් මැණිකට ඒගොල්ලෝ කියන්නේ සිලෝන් සපාය කියලා. ඒකින්ද තමයි අපි ආයතනයක් පටන් අරගෙන තියෙන්නේ සිලෝන් සපාය කියලා. මොකද අපේ රටේ නම, අපේ මැණික් වල නම ප්‍රචාරය කරන්න හොඳම බ්‍රෑන්ඩ් නේම් එකක් තමයි සිලෝන් සපාය කියන්නේ. හරි. ඊට ළඟට ඉතිහාසය ගත්තොත් සංස්කෘත කාව්‍යවල තියෙනවා මේ නිල් මැණිකේ පැහැයට සමානයි විෂ්ණු දෙවියන්ගේ ශරීරයේ පැහැය කියලා.
හරි අද ඔයාලා අද කොයි මට්ටමක හිටියත් අද මේ ලෝකයේ අද අත්දකින්න ස්වභාවික ව්‍යසනත් එක්ක අපිට ඉතිහාසය බොරු කරන්න බෑ එතකොට මොකද මේ දේවල් අපේ අය ගණන් ගත්තේ නැහැ නමුත් ඉතිහාසයේ පොත්වල විශේෂයෙන් සංස්කෘත කාව්‍යවල ඒ වගේ සඳහන් තියෙනවා ඕ නිල්මින කියලා එහෙම අහලත් ඇති ඉතින් මේකේ විශේෂ පිළිගැනීම තමයි නිල්මැණික පැනඳීමෙන් සෞභාග්‍ය උදා වෙනවා කියන එක ඒ කියන්නේ තමන්ගේ වත්කම් තව තවත් වැඩි වෙනවා කියන එක නමුත් හිතන්නේ එහෙම මැණික් ගලක් පැනඳීමෙන් පමණක් ඒක වෙන්නේ නැහැ මං කිව්වා වගේ මානසික ඒකාග්‍රතාවයක් ඒ වගේම තව විභව ශක්තියින් වැඩි කර ගැනීමක් අවශ්‍යයි හරි මමත් පළඳිනවා මගේ අතේ තියෙනවා මගේ අතේ ගත්තොත් මේ තින්නේ නිල්මැණික මේ ඇවිල්ලා මගේ විවාහ ව්‍යුස ගැනීමේ මොදුව ඉතින් මේට අවුරුදු 10කට කලින් මේක දැම්මේ එතෙන්දී මම තව එක පොයින්ට් එකක් මතක් කරන්නම් දැන් මේ ගල මේට අවුරුදු 10කට කලින් රුපියල් 25000ක් තමයි වටිනාකම නමුත් අද වෙනකොට මේ ගල සාමාන්‍ය ලක්ෂ 3කට වැඩිය වටිනවා හරි ආයෝජනය ගැන මම ඉස්සරහට කියලා දෙන්න ඊළඟට තව එක මැණික් ගලක් ගැන කියන්නම් මගේ අතේ තියෙනවා මේකත් ඒ වගේ ලංකාවේ හමුවන අපේ රටේ නම බබලවන්න ඉතාමත් ලොකු දායකයක් දක්වන මැණික් වර්ගයක් මේකට අපි කියනවා පසිංගල් කියලා පසිංගල් එහෙම නැත්නම් ඇලෙක්සැන්ඩ්‍රයිට් ඇලෙක්සැන්ඩ්‍රයිට් කියන නම නම් ඉතින් රුසියානු නමක් මොකද මේ ගලට මේ නම වැටෙන්න හේතුව උනේ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යා ඉඳ කියලා තමයි තියෙන්නේ මොකද දවල් කාලේ රුසියාවේ ඒ පරිසරයේදී හම්බුණාලු කොළපාට මැණිකක් ඉතින් මේ කොළපාට මැණික් ගල හම්බුණ හින්දා මේ කට්ටිය ගෙනිහිල්ලා තියෙනවා රජතුමා ළඟට මෙහෙමයි රජතුමනි මේ අපිට කොළපාට මැණිකක් හම්බුණා කියලා කොහොමාරී ගෙනිච්ච එක්කෙනා මේ ගල පෙන්නලා තින්නේ රාත්‍රියේදී. ඉතින් මේ ඒ ආවරණයෙන් එළියට අරගෙන බලනකොට මේ ගල රතු පාටයි. එතකොට රජතුමා පුදුම වුණාලු දැන් කොළපාට කියපු මැණික කොහොමද මේ රතු පාටට පේන්නේ කියලා. ඉතින් බලනකොට මේ ගල රාත්‍රියේදී වර්ණය වෙනස් වෙනවා. ඒක කාලය හිඳ නෙවෙයි වෙන්නේ මේ ගලේ අන්තර්ගතයක් තියෙනවා ක්‍රෝමියම් එතකොට එයට ඉටිපන්දන් ආලෝකය දැන් අපි එකට ඩීසන් ලයිට් කියලා කියන ඉන්කැන්ඩීසන් ලයිට් කියලා කියනවා මේ ඒ ආලෝකයට කහ වර්ණයට හුරු එළිය වැටුන ගමන් ගල වර්ණය වෙනස් වෙනවා ඉර එළියේදී පේන්නේ එක පාටක් එතකොට ඒ වගේ කහ වර්ණයේදී ඉටිපන්දන් එළියක් වගේ එකකදී පේන්නේ රතු පාටට. මොකද මම මේ දේවල් ගොඩාක් සරලව කියන්න හදන්නේ අපේ ව්‍යාපාරයේ නොඉන්න මේකට සම්බන්ධ වෙන හින්දා එක්කෙනෙක් අහලා තිනවා මේ රළු මැණිකක්. රළු මැණික් ගත්තොත් මේ මේ තින්නේ රළු මැණිකක්. මැණික් නම් මගේ ළඟ මෙතන මේ ෂෝරූම් එකේ ගොඩක් තියෙනවා. හරි. මේ තින්නේ රළු මැණික්. ඊළඟට පසිංගල් ගැන අපි කතා කරේ. එතකොට මේක ඇහිල ස්වභාවිකව හම්බෙච්ච ලොකුම දායාදයක්. මොකද පසිංගල් කියන මැණික ස්වභාවිකම වර්ණ වෙනස් වීමකට ලක් වෙනවා. කියන්නේ color changing chrysoberyl. ඒ වගේ ලෝකේ ජීවීන් සිටින්නෙත් කිහිප දෙනයි. ඒ වගේම මේ වගේ වස්තුන් තිබෙන්නෙත් බොහොම අතලොස්සක් පමණයි. ඉතින් මේ වර්ණ වෙනස් වීම නිසා මේක සෝභා දහමෙන් ලැබිච්ච ලොකු දායාදයක් විදිහට ලෝකේ පුරාම පිළිගන්නවා ඒ වගේම මෙම මැණික පැලඳීමෙන් ඔයාලට පුළුවන් අපි විශ්වාසයක් තියෙනවා නොසිතූ දේවල් ලබා ගන්න කියලා. ඉතින් මම මේ දේවල් ව්‍යාපාරික පැත්තෙන්, විද්‍යාත්මක පැත්තෙන් සහ ප්‍රායෝගික පැත්තෙන් හැමදේම පැහැදිලි කරන්න උත්සාහ ගන්නවා. ඔයාලත් මේ දේවල් ගැන දරන විවිධ මත ඇති. නමුත් මේ හැම දෙයක්ම අපි අත්දැකීම් මත ඉගෙන ගත්ත දේවල්. ඊළඟට තව මැණික් ගලක් පෙන්වන්න. මේ තියෙන්නේ වයිලෝඩි කියන මැණික් ගල. ඒකේ ඉංග්‍රීසියෙන් කියනවා cat's eye කියලා.
ඒ කියන්නේ බලලෙක්ගේ ඇහැ වගේ මේ තුල දකින්න පුළුවන්. ඔයාලට මේ සම්බන්ධ තව පින්තූර අපේ වෙබ් අඩවි වලින් දකින්න පුළුවන්. මම මේ සරලව කියන්නේ ඊළඟට මෙතන තියෙනවා ආර්නෝල් මැණිකක් ස්ටාර් සපාරක. ඉතින් මේ ලංකාව තුළ හම්බ වෙන හැම මැණිකක්ම ලෝකයේ තුළ ඉතාම ඉහළ පිළිගැනීමකට ලක් වෙනවා. ඒක තමයි මට කියන්න ඕන ප්‍රධානම කාරණය. ඔයාලා ඒක ගැන හිතන්න අපේ රටේ හම්බ වෙන මැණික් වලට එච්චර තැනක් දෙන්න මොකක් හරි හේතුවක් තිබෙනවා නේද? හරි. ඒක මම යොමු කරන ප්‍රශ්නයක් ඔයාලට. ඒක ගැන හිතන්න. එතකොට ඒ වගේම තව දෙයක් 125ක් රටේ මැණික් තියෙනවා කියලා කියනවා. හරිද? එතකොට මේ කාරණා දෙකක් තියෙනවා 25ක් තිබෙනවා ලෝකේ වටිනාකමක් තියෙනවා. මේ පුන පුනා කියන්නේ ඔයාලට යම්කිසි පණිවිඩයක් දෙන්න ඕන හින්දා. හරි. එතකොට මෙච්චර භූමි ප්‍රමාණයක මැණික් තිබෙනවා නම් මෙච්චර වටින මැණික් ලෝකෙන් ඉල්ලනවා නම් අපේ ව්‍යාපාරිකයෝ සිටින්නේ කී දෙනාද කියන එක කොහොමද ඔයාලට දැනෙන්නේ? අද ලංකාව ඔයාලා හිතන රත්නපුරේ තමයි මැණික් ඔක්කොම හම්බෙන්නේ කියලා. නමුත් එහෙමවත් නැහැ. ඒ බෙල්ට් එකක් තියෙනවා රත්නපුරේ පවා ව්‍යාපාරිකයෝ ඉන්නේ ලෝකෙත් එක්ක සසඳනකොට ඉතාම අතලොස්සයි. එනම වගකීමෙන් කියන්නේ මම විවිධ රටවල සංචාරය කරලා තිනවා, විවිධ අවස්ථා වලට මුහුණ දීලා තිනවා. නමුත් ලංකාව තුළ ඉන්න ව්‍යාපාරිකයෝ මදි. ලෝකෙට අවශ්‍ය සැපයුම දෙන්න ලංකාව තුළ ඉන්න ව්‍යාපාරිකයෝ ප්‍රමාණය මදි. හරි. එතෙන්දී අපිට තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි ලෝකෙත් එක්ක ඔට්ටු වෙන්න පුළුවන් මිනිස්සු ඉන්නේ බොහොම අතලොස්සයි. ඒකට ප්‍රධාන බාධකයක් තමයි භාෂාව. නමුත් ලංකාවේ ගත්තොත් හොඳ සාක්ෂරතාවයක් තියෙන කට්ටිය ඉන්නේ. ඒ වගේම තමයි ඉංග්‍රීසි දැනුමත් හොඳයි ලංකාවේ. මොකද අපි තායිලන්තේ ගියොත්, ඒ වගේම මම ළඟදි ගිහිල්ලා මම වියට්නාමේ, ඒ කට්ටිය ඉංග්‍රීසි එහෙම ගොඩක් දන්නේ නැහැ. නමුත් ව්‍යාපාර කරන්න දැන් ඒගොල්ලෝ පෙළඹෙනවා. මට කියන්න ඕන උනේ ලංකාව තුළ මැණික් වලට සාපේක්ෂව සිටින ව්‍යාපාරිකයන් ප්‍රමාණය ඉතාම අල්පයි. හරි. ඒකෙන් හින්දා ඔයාලට මම මේක පොඩි ඔපචුනිටි එකක් විදිහට පෙන්වලා දුන්නේ. කවදා හෝ ව්‍යාපාරය ගැන ඉගෙනගෙන, මේක තමයි මැණික් ව්‍යාපාරයේ තියෙන පුදුම සහගත දෙය, ව්‍යාපාරය ගැන ඉගෙනගෙන ඔයාලට පුළුවන් නොසිතූ ප්‍රමාණයක මුදල් උපයන්න. මොකද අපි මෙතනදී කවර් කරනවා පත්තලේ ඉඳලා ජොලරි එක වෙනකම්. හරි. එතකොට ඒ තියෙන ගැප් එකේදී උපයන මුදල අපේ රට තුළට ගේන්න පුළුවන් නම් අපි ලොකු ජයග්‍රහණයක් ලබනවා. ඒක තමයි මම ඔය 20 දැම්මක් ගෙම්ස්ටෝන්ස් කියලා දැම්මේ. ඔයාලට මෙතනදී මොකක් හරි ගැටලුවක් තිබෙනවා නම් චැට් එකකට දාන්න. එතකොට මම ඒකට උත්තර දෙන්න. ඒ අතරේ දැන් මම කියලා දෙන්න යන්නේ මැණික් කියන එකට කොහොමද අපි ආයෝජනය කරේ, ආයෝජනය කිරීමෙන් අපි කොයි වගේ ලාභයක් ලැබුවාද කියන එක. හරි. මේක ගැන අපිට වැඩි දන්න විදේශිකයෝ ඒගොල්ලෝ හිමින් සැරේ අපේ මේ රටේ තියෙන මැණික් සම්පත ටික 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 අරගෙන යනවා. මොකද ඒගොල්ලන්ට අද ලෝකේ තත්ත්වෙත් එක්ක එහෙම බලෙන් අරයි යන්න බෑ. ඒ කාලේ නම් ලංකාවේට ඇවිල්ලා රජවරුන්ව පවා කුදලගෙන ගියේ මෙන්න මේ වගේ වටිනා දේවල් අරන් යන්න ඕන හින්දා. අද සමහර රජවරුන් ගිනිච්ච තැනුත් හොයාගන්න නැහැ. මොකද ඒගොල්ලන්ගේ තිබ්බ වටිනා වස්තු ඔක්කොම අපේ රටේ තිබ්බ දේවල් අරගෙන ගියා. දැන් ඒක කරන්නේ දැන් ඉතාම වැදගත් විදිහට තමයි අපේ රටේ දේවල් මංකොල්ල කන්නේ. ඒකින්ද ඒකත් මම පණිවිඩයක් විදිහට දෙනවා. ටික 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 අපේ මැණික් විලඳාම වෙන ප්‍රධානම ක්‍රමය තමයි මෙහි හම්බෙන මැණික් තොග වශයෙන් එකතු කළා අහසල රටවල් වලට අරයි යනවා. තායිලන්තයේ බැංකොක් අගනගරය තායිලන්තයේ තිබෙන, ඊට අමතරව හොංකොං, ඒ වගේ තැන්වලදී තමයි මේවා තොග වශයෙන් විකිණෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා තොග වෙළඳාමේදී ඒවා අලවෙන මිල ගොඩක් අඩුයි. නමුත් ඒවා දැන්ට එකතු කරනවා විශේෂයෙන් මගේ මමත් ව්‍යාපාර කරනවා චීන ජාතිකයොත් එක්ක. ඒගොල්ලෝ පහුගිය කාලේ ඒගොල්ලන්ගේ මුදල් ඔක්කොම එක එක ඩොලර් වලට හැරෙව්වා. ඒ වගේම මැණික් වගේ වටින දේවල් වලට ආයෝජනය කරා. ඉතින් මේ ආයෝජන අවස්ථාව අපේ රටේ ඉන්න ව්‍යාපාරිකයෝ නොදැක්ක නෙවෙයි. ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි මැණික් වලට ආයෝජනය කිරීම යනු කුමක්ද කියන එක ගැන අවබෝධයක් නැතිකම. ඒකෙහිඳ මම කියන්නේ අපි මෙතනට ඩෙවලොප් වුණේ ගොඩක්ම මැණික් වලට ඉන්වෙස්ට් කරලා. ඊළඟට
මට නිතරම හම්බ වෙනවා හැම රටකින්ම පැමිණෙන සංචාරකයෝ. මම ව්‍යාපාර කටයුතු කරන්නේ ගොඩක් කාලවලට විදේශ රටවලින් පැමිණෙන සංචාරකයොත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. ඉතින් සමහර වෙලාවට ඒගොල්ලන්ගේ දැනුම ගත්තොත් අපේ සාමාන්‍ය ව්‍යාපාරිකයෙක්ට එහා ගිය දැනුමක් මේ සංචාරය කරන කෙනෙක්ට තිබෙනවා. ඒගොල්ලෝ මැනික් තෝරලා ගන්නෙ හොඳම මැනික් ගල තෝරනවා. ඒ වගේම එනකොටම අපෙන් ඉල්ලනවා අවශ්‍ය උපකරණ මේවා තියෙනවද කියලා. ඉතින් අපි ඒව තියාගෙන ඉන්නේ. ලංකාවට ආපු හැම සංචාරකෙක් වගේම ලංකාවේ මොකක් හරි වටින දෙයක් අරන් යනවා. එතකොට මැනික් කියන දෙයත් එතනට අන්තර්ගතේ තියෙනවා. ඉතින් මට ඒ කට්ටියත් එක්ක ගොඩාක් අත්දැකීම් තිබෙනවා. එතනදී මම තව දෙයක් දැන් කියන්න ආවේ ආයෝජනය ගැනනේ. ඊළඟට ඕගලන්ට කියන්න ඕනේ ඒකම මැනික් ගැන හොඳ අධ්‍යයනයක් කරන්න. ඒ සම්බන්ධ හැම තොරතුරක්ම අන්තර්ජාලයේ තිබෙනවා. ඊළඟට මේක අපි එදා වේල හොයන්නේ නෙවෙයි, මේක දිගු කාලීන ආයෝජනයක් විදිහට පටන් ගන්න. හැම මැනික් ගලකම වටිනාකම අවුරුද්දකදී 20%කින් විතර වැඩි වෙනවා. 20%ක විතර growth එකක් අපි average ගත්තොත්, මම මීට වසර 10කට කලින් ව්‍යාපාරයට එළඹෙනකොට රුපියල් 10,000ට තිබ්බ නිල් මැනිකක් අද සාමාන්‍යයෙන් ලක්ෂ 1,000,000 දෙකටත් වෙළඳපොලේ මේ ලංකාව තුල ගනුදෙනු වෙනවා. එතකොට අවමය 20%කින් මම අත්දැකලා තියෙනවා වැඩි වෙලා තිබෙනවා. සමහරලාට හිතන්නකෝ 10%ක් කියලා. නමුත් ඔයාලට බැංකුවකට වැඩිය මැනික් වල තිය ආයෝජනය කිරීමෙන් ලොකු ලාභයක් ලබන්න පුළුවන්. එහෙම තමයි අපි ලාභ ලැබුවේ. ඊළඟට ම ඒ කියන්නේ අපි ලාභ ලබන්නේ මම සමහරලාට අපි රුපියල් 1000ට ගත්ත ගල ලක්ෂයට එකහමාරට විකුණපු අවස්ථා තිබෙනවා. හරිද? ඉතින් මේක හැමදාම වෙනව කියලා හිතන්න එපා. මොකද මැනික් ගලක්ට ආයෝජනය කරා අද රුපියල් 10,000ක් ආයෝජනය කළා හෙට රුපියල් ලක්ෂයක් දෙකක් හොයන්න බෑ. ඒකට අපි හොයන්න ඕනේ මේක මේ ව්‍යාපාරය වෙන්නේ කොතනද කියන එකයි. අපි කාටද විකුණන්නේ කියන එක මත තමයි ඒක තීරණය වෙන්නේ. ඒකෙන් හින්දා අපි බලමු ප්‍රශ්නයක් තිබෙනවා. ආයෝජනය ගැන මක්කර ප්‍රශ්නයක් තිබෙනවා නම් දාන්න. මම මොකද ආයෝජනය ගැන මීට වැඩි දෙයක් කියන්න හදන්නේ. එකෙනෙක් අහලා තිනවා මැනික් ගලක් විදේශිකයෙකුට සහ දේශීය ගැනම් කරුවෙකුට ඉදිරිපත් කිරීමේදී වෙනස්කම් මොනවාද කියලා. ඒ කියන්නේ එහෙම වෙනසක් නැහැ ඉතින්. අපි යාට ඉදිරිපත් මෙහෙම විශේෂයෙන්ම විදේශිකයෙක්ට මැනික් ගලක් ඉදිරිපත් කිරීමේදී වැදගත්ම වෙන දේ තමයි සහතිකය කියන එක. ඔයාලට මම පෙන්නන්නම් සහතිකය. ඉතින් මේ වගේ සහතිකයක් අවශ්‍යයි මැනික් ගලක් විදේශිකයෙක්ට ඉදිරිපත් කිරීමේදී. මොකද ඒකත් වෙලා තියෙන්නේ අපේ අපිට කලින් ව්‍යාපාර කටයුතු වලදී සිදු වෙලා තියෙන අකටයුතු කම්. ඊළඟට තව ප්‍රශ්නයක් අහලා තිනවා ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නැහෙනි. මොකද කලිනුත් කීවා වගේ කාටවත් ඔයාගේ සාක්කුවේ දාගෙන යන්න පුළුවන්. ලක්ෂ 3400ක ගල් සාක්කුවේ දාගෙන යන්න පුළුවන්. මේ පොඩි පර්ස් එක උනත් දාගෙන යන්න පුළුවන්. ඉතින් කවුරුත් ඒක ගැන ඔයා කාට හරි කිව්ව මිසක් ඉතින් කවුරුත් දන්නේ නැහැ. හරි. මොකද අපි රත්නපුරේ ගත්තොත් මේ ඔයාලා වෙළඳපොළට ඇවිල්ලා බැලුවොත් මේ පාරවල් වල ලක්ෂ ගණන් වල බිස්නස් වෙනවා. ව්‍යාපාර කටයුතු වෙනවා. හරි. ඊළඟට අහලා තියෙනවා මැනික් ගලා බැංකුවකට. ඒක ඉන්නේ ඒ පද්ධතිය දියුණු වෙලා නැහැ. මැනික් ගලක් බැංකුවකට උකස් කිරීම පිළිබඳ ක්‍රමවේදයක් ලංකාව තුල නැහැ. බැංකු නොවන ආයතන මම දන්නව තිනවා. ඒගොල්ලෝ මැනික් අරගෙන මුදල් දෙනවා. එහෙම තැන් තියෙනවා. ආයෝජනය කියන්නේ මොකද්ද කියන එක ගත්තොත්, ඔයාලා අද මැනික් ගලක් රුපියල් 10,000කට ගත්තොත් අපේ අත්දැකීම් අනුව ඒ ගල මෙහෙම අරගෙන තිබ්බත් ලොකරකේ දාලා තිබ්බත් ඊළඟ අවුරුද්දේ අවම 20%කින් වැඩි වෙලා අවම. එහෙම නැතුව ඔයාලා මැනික් ගලක් මිලදී අරගෙන ඒක එහා ඉන්න ගැනුම් කරුවෙකුට විකුණන්න උත්සාහ කිරීමේදී ඔයාට ඊට වැඩිය ලොකු ලාභයක් හොයන්න පුළුවන්. මම ඔයාලට වෙබ්සයිට් රෙෆරන්ස් එකක් දෙන්නම්. ඒක ගිහිල්ලා බලන්න ඇමරිකාව තුළ
මේ ඇමරිකාව වගේ රටවල් කොහොමද ධනවත් උනේ කියලා ඒගොල්ලන්ගේ තියෙන ස්වභාවික සම්පත් භාවිතා නොකර කොහොමද ධනවත් වෙලා තින්නේ කියලා මොකද අපේ මම දන්න එක ආයතනයක් රත්නපුර ප්‍රදේශයේ අවුරුදු 5ක් එක දිගට මැණික් මිලදී ගත්තා ඒ වගේම ඒගොල්ලෝ ගන්නේ සාමාන්‍ය අවිලඳපොලේ මිලට මරගෙන අද හිතා ගන්න බැරි මිලවල් වලට මේ වෙලාවෙත් අන්තර්ජාලය හරහා අරලෙ කිරීම කරනවා ඒක තමයි සරලවම ගත්තොත් ඕනම දෙයකට ආයෝජනය කිරීමෙන් මේට වඩා මැණික් ගලකදී ඇතිවෙන තත්ත්වය ඊළඟට ගත්තොත් ඔයාලට මම කියන්න තියෙන්නේ මැණික් පිළිබඳ දැනුම මෙන්ම ආයෝජන අවස්ථා ගැනද හොයලා බලන්න මොකද ආද හැමෝටම දඟම දොරකතනේ තිබෙනවා ඒ වගේම අන්තර්ජාල පහසුකම් තිබෙනවනේ එතකොට ඔයාලා බැලුවොත් වෙනත් රටවල අය අපේ මැණික් විකුණන්නේ කොහොමද කියලා මේක හරියට අපි නාට්‍යයක් නරඹන වගේ තමයි මොකද අපි බලන් ඉන්නේ අපේ මැණික් වලට තියෙන මේ අවස්ථාව නෙවෙයි විදේශිකයෝ ඒවෙන් හම්බ කරලා හොඳ සැපවත් ජීවිත ගත කරන හැටි තමයි අපි හැමදාම බලාගෙන ඉන්නේ තව මොකද්ද ප්‍රශ්නයක් තියෙන්නේ ඔව් සෙමි ප්‍රෙෂර්ස් කියන එක මෙහෙමනේ එකෙක් අහලා තිනවා සෙමි ප්‍රෙෂර්ස් වලට වැඩි දෙනෙක් ආයෝජනය කරන්නේ නැහැ නේද කියලා ඉතින් සෙමි ප්‍රෙෂර්ස් කියන එකෙන් මෙතන ඒක තියෙනවනේ ඒ කියන්නේ වටිනාකම අඩුයි මේ මැනික් වල. ඉතින් ඒ වගේ මැනික් බහුලයි. ඒ කියන්නේ බහුල මැනික් වලටනේ සෙමි ප්‍රෙෂර්ස් කියන්නේ ඒවා නිතරම හැමතැනම තියෙන. උදාහරණයක් ගත්තොත් ගෝමේද. ගෝමේද කියන මැනික බහුලයි. ඉතින් ඒවා මිල අඩුයි. ඒවට ආයෝජනය කිරීමේ ලොකු ලාභයක් ලබන්න බෑ. ඔව් හැම ගලකටම වටිනාකමක් තියෙනවා. ඉතින් එහෙම ඒකනේ. දැන් හිතන්න කළු ගලක් ගත්තොත් මේ කළු ගලට කොච්චර වටිනාකමක් දෙන්න පුළුවන්ද දැන් ඒක තීරණවන්නේ අපේ මත ඒ ගලෙන් නිර්මාණයක් කරොත් ඒකේ වටිනාකම ගොඩක් වැඩි හරිද ඒ වගේම තමයි මැණික් වලින් සාමාන්‍යයෙන් මැණික් ගලක් රළු අවස්ථාවේ තිබෙනකොට වැඩිය ඒ මැණික් ගල කපා උපදෙමුවාම ඊට වැඩිය දෙගුණයක්වත් මිල වැඩි වෙනවා ඊටත් වැඩිය වැඩි වෙනවා ඒක ආභරණයක් විදියට හැදුවා ඔව් අපිට දැන් අහලා තියෙනවා අලිබාබා වගේ ආයතනයක් එක්ක මැනික් නම් මම විකුණලා නැහැ නමුත් eBay එකේ විකුණන්න පුළුවන් අපිට ඒ සම්බන්ධයෙන් කටයුතු කරද්දී විශාල ගැටලු ප්‍රමාණයක් තිබෙනවා ලංකාවෙන් එළියට යවද්දී යන මුදල වැඩි ඊට අමතරව සහතික ගැනීමේ ක්‍රමවේද තව එකෙනෙක් අහලා තිබ්බ සහතිකයක් ගන්න කොහොමද කියලා ප්‍රධාන වශයෙන් ලංකාවේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හරහා සහතික නිකුත් කරනවා ඊට අමතරව අපි දන්න ලෝකෙම පිළිගත් පෞද්ගලික ආයතන තිබෙනවා ලංකාවේ අද අපේ ලාංකිකයෝ හොඳ තැන්වල ඉන්නවා ජෙමොලොජිස්ලා හරිද මැණික් විද්‍යාඥයෝ ඉතින් ඒගොල්ලන් බිහි වෙලා තිබෙනවා ඉතින් ඒගොල්ලන්ගේ ලැබ්ස් තියෙනවා පර්යේෂණ ආයතන ඒවෙන් ඕගොල්ලන්ට සහතිකයක් ගන්න පුළුවන් මැණික් ගලක් තැම්පත් කරන තත්ත්වයක් තිබේද කියන එක නම් පැහැදිලි මදි. දෙම් එකක් චෙක් කරන අපට අලිබාබා මැණික් ගල අන්න හරි. අන්න හොඳ ප්‍රශ්නයක් අහලා තිනවා. මැණික් වල විදේශ වල හා අපි විකුණන අතර වෙනස කීයද? හරිද? අපි හිතන්න. දැන් මම ලංකාව තුල නිල් මැණික් කැරට් එකක්. එක නිල් මැණික් කැරට් එකක් මට විකුණන්න පුළුවන් රුපියල් සාමාන්‍යයෙන් 75කට සාමාන්‍ය ගත්තොත් එතකොට මේ මැණික් ගලක් විදේශයකදී රුපියල් ලක්ෂ 1මාරෙන් ඉඳලා ලක්ෂ 7මාර විතර වෙනකන් යනවා ඒව මම දැකලා තියෙනවා එහෙම එකට 4ක 10ක 4ක සිට 10ක් දක්වා පරාසයක් තුල මම අත්දැකලා තියෙනවා මැණික් ගලක් විකිණෙනවා ලංකාවේ මැණික් වෙන්දේසියක් කරන්න පුළුවන් දහලා තියෙනවා ලංකාවේ මැණික් වෙන්දේසියක් කරන්න අපි උත්සාහයක් දරලා තියෙනවා නමුත් ඒකට අපිට සුදුසු පරිසරයක් තාම නිර්මාණය වෙලා නැහැ ඔබතුමාලට එහෙම හැකියාවක් තිබෙනවා නම් ඒක කරන්න පුළුවන් මොකද අපේ මැණික් විකිණෙනවා ස්විට්සර්ලන්තයේ ඒ වගේම
ඔය වෙන්දේසී තිබෙන රටවල් වල අපි දැකලා තියෙනවා අපේම මැනිගල් ඩොලර් මිලියන 2ට 3ට යනවා ලංකාවේ ඩොලර් ලක්ෂයක් වගේ වටිනාකම වෙනේවා අනිවාර්යෙන් ලොකු ඔක්ෂන්ස් කරන නැත්නම් වෙන්දේසී කරන ආයතනයක් ලංකාවේ ගේන්න පුළුවන් නම් ඒගොල්ලොත් එක්ක අපිට ක්ලයන්ට්ස් ලා එනවනේ ඒගොල්ලන්ගෙන් එදිනෙදා බඩු ගත්ත කට්ටිය ඒ වගේ අය ආවොත් ඉතින් අපිට අනිවාර්යයෙන්ම වෙන්දේසියා ලංකාවේ තියන්න පුළුවන් ඉතින් ඒකට අවශ්‍ය පසුබිම හැදෙනකන් තමයි අපිත් ආසයි අපිත් බලන් ඉන්නේ අපි ඒකට ගොඩක් වැඩ කරනවා දැන් තරුණ මැණික් වෘත්තිකයන්ගේ සංගමය හරහා අපේ අපි කටයුතු කරගෙන යන්නේ ලංකාවේ තත්ත්වයට ගේන්න ඉතින් මෙතන ලොකුම ගැටලුව තියෙන්නේ අපිත් එක්ක අර මං කලින් කිව්වා වගේ මෙච්චර ප්‍රමාණයක් මැණික් තිබ්බත් ඒ වගේ වෘත්තිකයෝ නැහැ විදේශ රටවල ඉතින් වෙන්දේසී කරන්න පුළුවන් මේ හැම දෙයකම අවශ්‍යම දේ තමයි අපගේ හරි පිළිසක් එකතු කර ගැනීම දැන් අපි තරුණ මැණික් වෘත්තිකයන්ගේ සංගමය හරහා අපි බලාපොරොත්තු වෙනවා හොඳ ගෲප් එකක් හදලා ලෝකයේ තියෙන මැණික් ප්‍රදර්ශන වලට සහභාගී වෙන්න ඒ වගේ අවස්ථාවක් ආවොත් අපිට පුළුවන් ඒ වගේ තැනක වුණත් වෙන්දේසියක් කරන්න. එතකොට ජෙම් ඔක්ෂන් කරන ආයතන ගැන මම ලිස්ට් එකක් දෙන්නම්. ඒක නම් ඉතින් හරිම සරලයි. Google කරලා බලන්න. ඒක ගැන මොකද අපිට ආයතන වල නම් කියන එක ඇත්තට හොඳ නැතිනම් මම කියන්නේ නැහැ. ඒගොල්ලෝ මේ ඔන්ලයින් ඔක්ෂන්ස් තියෙනවා. Heated gal. සාමාන්‍යයෙන් 1500ක් 2000ක් අතර ප්‍රමාණයකදී මේ ගලේ වර්ණය ත්‍රිව කරන්න පුළුවන් වැඩි කරන්න පුළුවන්. ඒ ගලේ තියෙන අර අනවශ්‍ය දේවල් පෙනීමේ දුර්ලභ බවක් තිනවනා ඒක වැඩි කරන්න පුළුවන් වර්ණය වැඩි කරන්න පුළුවන්. ඒකට හීට් ට්‍රීට්මන්ට් කියන්නේ. එතකොට එක්කෙනෙක් අහලා තිනවා හීට් ගල් වලට මාකට් එකක් තියෙනවද? අනිවාර්යයෙන්ම හීට් ගල් වලට මාකට් එකක් තිබෙනවා. නමුත් ස්වභාවික ගලක මිල ඊට වැඩිය වැඩි. आयतन दक्षता ऑनलाइन ऑप्शंस කියන එක සක්සස්ෆුල්ද කියලා බලන්න අපි එක කරලා බලන්න ඕනේ නේද ඒකින් හින්දා මේ ප්‍රශ්නෙට කෙලින්ම උත්තරයක් ගත්තොත් එක්කෙනෙක් අහලා තියෙනවා ඔන්ලයින් ඔප්ෂන්ස් සක්සස්ද කියලා මෙහෙමයි ඕන දෙයක් කරලා බලන්න නැතුව අපිට කියන්න බෑ ඒකේ 100ට 100ක් සාර්ථකත්වය මොකද අපේ උනත් මේ හැමදේම කරලා බලලා තමයි මොකද මම මුලින්ම මැනික් කරියක් දානකොට සමහර අය මට හිනා වුණා හරිද මොකද මම පළවෙනිම ෆොරිනර්ස්ට මැනික් යුකුණන්න ගත්තේ කහවත්තේ ඉතින් ඒ වගේ ප්‍රදේශයක මේ මැනික් යුකුණන්න පුළුවන්ද කියලා විදේශිකයන්ට ඒ වගේ තමයි අන්තර්ජාලය හරහා වෙන්දේසියක් කිරීමත් කරලා බලමු කරලා බලන්න පුළුවන් නම් ඔයාලට මොකද මෙහෙම chance එකක් තියෙනවා opportunity එකක් තියෙනවා කවුරුත් කරපු නැති දෙයක් ඔයා මුලින් කරොත් ඔයාට සාර්ථක වෙන්නට තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි ඔව් දැන් මෙතන තව එක්කෙනෙක් අහලා තිනවා මැනික් අඳුනා ගැනීම ගැන මේ ඇත්තම මැනික් අඳුනා ගැනීම කියන එක ගැන එහෙම කියලා දෙන්න බෑ මොකද මම මීට අමතරව තව හදලා තිනවා ව්‍යාපාරික උදව් කියලා සමූහයක් ඒ සමූහයේ තෝ වගේ ප්‍රශ්න අහනවා
ඒකට ඔයාලා මැණික් ගලක් අතින් අල්ලලා බලන්න ඕනේ ප්‍රධාන වශයෙන්. නමුත් අතින් අල්ලලා බලලා S2 කින් බලලා හරිද? ඒක ෆීල් කළත් අඳුන ගන්න බැරි කෘතිම ගල් දැන් මේ වෙළඳ පොලේ අනන්තවත් තිබෙනවා. හරිද? අපිත් ඒ අද්දකින් වලට මොන දීලා තිනව සමහර මැණික් වර්ග තිබෙනවා. පිළිගත් ආයතනයකට යවලත් සහතිකයක් ගන්න බැරි මැණික්. ඒකෙහිඳ මැණික් වල විශ්වාසය මත තමයි මිලදී ගන්න ඕනේ. වක්කරපු ගලක් කියන එක එහෙම පහසුවෙන් අඳුන ගන්න බැරි තත්වයක් අද තිබෙනවා. ඒක තමයි අපි සහතිකයක් එක්ක තීන මැණික් විතරක් අපි ගොඩක් දුරට සහතිකයක් එක්ක විතරයි අපි වෙළඳාම් කරන්නේ. තවෙ ප්‍රශ්නයක් තියෙනවා. ඕනෑම මැණික් ගලකින් ඕනෑම කෙනෙකුට ඕනෑම වාසනාවක්. මම කිව්වා මැණික් ගලකින් වාසනාව කියන එක ගැන ඔයාලට එහෙම සම්බන්ධයක් ගොඩනගා ගන්න හරි අමාරුයි. නමුත් ඒකට ඔයාලා හොඳ ඒකාග්‍රතාවයකින් මැණික් ගලක් එක්ක ගනුදෙනුවක් පටන් ගන්න පුළුවන් නම් ඒකෙන් දියුණුවක් ලබා ගන්න පුළුවන්. මේ හැමදේම විභව ශක්තිය. ඉතින් විශ්ව ශක්තියත් එක්ක ඔයාලා වැඩ කරන්න ගත දවසට ඕනෑම දෙයකින් ඔයාලට වාසනාව ළඟා කර ගන්න පුළුවන්. මැණික් ගලක් වැලියු කරන්නේ ප්‍රධාන වශයෙන් වටිනාකම ලබා දෙන ක්‍රම කීපයක් තියෙනවා. ඒ මැණික් ගලේ බර, පැහැය, ඒකේ පළදු අඩුයිද, ඊළඟට ඒකට තියෙන ඩිමාන්ඩ් එක, මැණික් ගලට තියෙන ඉල්ලුම, ඒ දේවල් මත අපිට වැලියු එකක් දෙන්න පුළුවන්. අපල වලට හීටඩ් මැණික් හරියනවද? ඒක ගොඩක් දුරට හීටඩ් ගල් වලින් ලොකු සාර්ථකත්වයක් ගන්න බෑ. ඒක මොකද කෘතිම ව කෙටි කාලයක් තුළ ඒක මේ අපි භාවිතයට ගන්න පුළුවන් තත්ත්වයට පත් කරන හින්දා එක්කෙනෙක් අහලා තිනවා හීටඩ් මැණික් හරියනවද කියලා. ගොඩක් වෙලාවට හීටඩ් මැණික් ගලක් මේ වගේ මේ අපල ප්‍රශ්නයක් විසඳන්න භාවිතා කරන්න හොඳ නැහැ. එකෙනෙක් අහලා තිනවා ඩිරෙක්ට් එක්ස්පෝර්ට් වලට නිව් බය කෙනෙක් හොයා ගන්න පුළුවන් කොහොමද? රෙකමෙන්ඩඩ් වෙබ්සයිට්ස් තියෙනවද? ප්ලීස් ඇඩ්වයිස්. දැන් මේකට මම ලිපියක් ලියලා තිනවා අලුත් බය කෙනෙක් එහෙම නැත්නම් අලුතෙන් මැණික් ගලක් මිලදී ගන්න කෙනෙක් කොහොමද හොයාගන්නේ කියන එකට ඔයාලට පුළුවන් බයස්ලා හොයාගන්න ඕනතරම් අන්තර්ජාලය තියෙනවා. කියන්නේ අද ලෝකේ ඔයාට මේ වෙලාවේ එහා කොනේ මීට හරියටම අනිත් පැත්තේ ඉන්න කෙනාට වුණත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙබ්සයිට්ස් තියෙනවා. කරුණාකරලා මගේ තියෙන වෙනම සමූහ තියෙනවා, ඒවැ මගේ ලිපියක් ඇති, ඒක කියවන්න. මේ අවස්ථාවේදී ඒක විස්තර කරන්න ගත්තොත් තවත් පැයක් විතර යන වැඩක්. තව එකක්, ගංගාවල කොන්දේසි සහිතව මැණික් ගැරීමට අවස්ථාව දුන්නා. ඒ පිළිබඳ වටපිටාව. ඒක මෙහෙමයි, මම ව්‍යාපාරිකෙක් හැටියට පරිසරය විනාශ කිරීම ගැන මගේ කිසිම කැමැත්තක් නැහැ. මොකද අපි පරිසරය ආරක්ෂා කරේ නැති හින්දා තමයි අද අපිට මේ වගේ පරිසරයෙන් රිටර්න් එක දෙන්න අරන් තියෙන්නේ. ඒක හින්දා මම ඒක ගැන කතා කරන්න ගොඩක් කැමති නැහැ. ගංගාවල මැණික් ගැරීම ගැන මට එහෙම දෙන්න පුළුවන් වටපිටාව ගැන මම හොයන්නේවත් නැහැ අඩු ගානේ. මොකද ගඟක් විනාශ කරනවා කියන්නේ, ගංගියුරක් කඩනවා කියන්නේ, ඒක විශාල පරිසර හානියක්. ඊළඟට අහලා තියෙනවා කොරෝනා කෙසේ බලපායිද? කොරෝනා කෙසේ බලපායිද කියන එක ගැන මං හිතන්නේ ලෝකයේ කිසිම බලවතෙක්ටවත්, අපේ රටේ පාලන අධිකාරියටවත් කාටවත් කියන්න බෑ. ඒක තීරණය කරන්නේ සබාදහම. හරි, අපි සබාදහමට ආදරය කරොත් මේ ප්‍රශ්නේ ඉක්මනට ඉවර වෙයි. මං හිතන්නේ අපිව ගොඩක් දුරට ගලවලා තියෙන්නේ අපේ රට එහෙම ලෝකයට විනාශයක් කිරීමට තරම් හිතන්නේවත් නැති මිනිස්සු ඉන්න රටක් හින්දා. ඒක හින්දා මොකද අපිට එහෙම අගතියක් වෙන්නේ නැති කියන විශ්වාසය මත මගේ ප්‍රොෆයිල් එකේ Facebook එකේ ඉන්න අය දන්නවා. අපි හැමතිස්සෙම ප්‍රාර්ථනා කරන්නේ මගේ රට මේ විපත්තියෙන් ගලවන්න කියලා. ඒකින්ද අපි විශ්ව ශක්තියෙන් එක් ගැන ඉල්ලමු. කොරෝනා කෙසේද බලපානේ කියන එක ගැන ව්‍යාපාරයට ගත්තොත් ඔයාලා මේ කොරෝනා ගැන හිත හිත හිටියොත් ඔයාලට කවදාවත් ව්‍යාපාර කටයුතු දියුණු කරන්න බෑ. මොකද ඒකට අවශ්‍ය පිරිසක්, ඒකට නියත රාජකාරිය නිරත වෙලා ඉන්න පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ගේ රාජකාරිය ඒගොල්ලන්ට කරන් යන්න දුන්නොත් අපිට කොරෝනා නවත්තන්න පුළුවන්. ඒ අතරේ මම කියලා තිනවා Facebook එකේ ඔයාලට කියලා තිනවා මේ කොරෝනා ගැන ප්‍රවෘත්ති බලවලින් නැතුව අන්තර්ජාලය හරහා හොඳ ගැනුම් කරුවෙක් හොයන්න. ඉතින් මට නම් හම් වෙනවා. මගේ මල් ළඟට දැන් ආවත් මම පෙන්නන්නම් මට කොච්චර WhatsApp වලින් මැසේජ් එනවද කියලා.
මෙතෙන්දි මම තව දෙයක් කියන්නම් මගේ බිස්නස් එකේදී මම හැමතිස්සෙම සෙන්ට්‍රලයිස් කරලා තින්නේ WhatsApp වලට එතකොට මට ගනුදෙනු කරුවෙක් මග හැරෙන අවස්ථාව අඩුයි ඉතින් අපිට හොඳ ගනුදෙනු කරුවන් දිනපතාම හම්බ වෙනවා ඒක හින්දා තව දෙයක් මට දැන් මගහැරිච්ච දෙයක් තියෙනවා සුවර්ණ ආභරණ ගැන මම ඒක ගැන විස්තර කරන්නම් ඒ අතරේ ඔයාලට තියෙන ප්‍රශ්න දාන්න දැන් අපි ගත්තොත් අපි මැනික් විතරක් බිස්නස් කරන ව්‍යාපාරික ප්‍රජාවක් තමයි මේ අවට නිර්මාණය වෙලා තියෙන්නේ. නමුත් ඔයාලා තායිලන්තයට ගියොත් එහි තියෙනවා ස්වර්ණාභරණ නිෂ්පාදනය කරන ආයතන. ඒගොල්ලෝ කරන්නේ අපේ රටේ මැණික් අරගෙන විවිධ වූ තවත් රටවලට හදලා ප්‍රතිඅපනයනයක් කරනවා. ඒගොල්ලෝ අපෙන් ගන්න ගිනියන මැණික් ඒ වගේ සමහර රටවලින් ගල් විතරක් ගෙන්නගෙන ඇත්තම කිව්වොත් දැන් මම ඔයාලට පෙන්නුවොත් අපි ළඟ තියෙනවා හරිද දැන් මේ තියෙන්නේ මේ ස්වර්ණාභරණේ ගත්තොත් මේක තායිලන්තයේ හදලා ලංකාවට ගෙනාවු එකක් එතකොට ඇයි මේ වගේ තත්ත්වයක් මේ රටට වෙලා තියෙන්නේ ඒ මොකද මේ රටේ මේ වගේ හදන්න පුළුවන් අය පිටිසක් නැහැ ගොඩාක්ම ස්වර්ණාභරණ හොඳට හදන්න පුළුවන් කට්ටිය ඒ වගේ රටවල් වල වැඩට ගිහිල්ලා ඉන්නේ. ඉතින් අපේ ශ්‍රමය වෙනත් රටවලට දෙන හින්දා අපිට මේ වගේ ස්වර්ණාභරණ කර්මාන්තයේ දියුණු කරන්න බාධක ගොඩක් තියෙනවා. නමුත් ඕගොල්ලන් දැන් මේක වැඩසටහන බලන් ඉන්නව නම් තරුණ ප්‍රජාවක් ඕගොල්ලෝ තාමත් ගෙදරට වෙලා මොකද්ද කරන්න කියලා හිත හිත ඉන්නව නම් අදම පටන් ගන්න ස්වර්ණාභරණ නිෂ්පාදනයට. මොකද ඔයාලා දන්නවා අපේ රටේ විවාහ මංගල උත්සව අවස්ථාවල්දී ඒ වගේම අලංකරණයට දැන් ගොඩක් අය විවාහයට කලින් විවාහගිය විසගෙනීමේ මොදුවක් දානවා. ඉතින් මේ වගේ අයට මැණික් හරි මැණික් නැතුව හරි ස්වර්ණාභරණ අවශ්‍යයි. ඒකින් හින්දා ස්වර්ණාභරණ කර්මාන්තයේ දියුණු කිරීමට ඔයාලටයි පුළුවන්. දැන් අපි කවදාවත් හිතන් ඉන්න හොඳ නැහැ අපිට කවුරුත් ඇහිලා දෙයි කියලා. රජයෙන් දෙනකන් ගොඩක් අය බලන් ඉන්නේ. එහෙම නෙවෙයි මේක හොඳ ඔපචුනිටි එකක්. මේ රටේ තියෙන අවස්ථා දෙකක් මම පෙන්වලා දුන්නා. මැණික් ව්‍යාපාරිකයන් නැති එක එකක්. හරියට ඉන්න ප්‍රමාණය මදි. අනිත් එක ස්වර්ණාභරණ නිෂ්පාදකයෝ ඉතාමත් අතලොස්සා ඉන්නේ. ඒ වගේ අය ගොඩක් වැඩ කරන්නේ තායිලන්තය, ඊළඟට එක්සත් අරාබි එමිරාජ්‍ය, සෞදිය, එතකොට තව බොහෝ රටවල ගිහිල්ලා වැඩ කරනවා අපේ රටේ ස්වර්ණාභරණ නිෂ්පාදකයෝ. ඒක හින්දා ස්වර්ණාභරණ නිෂ්පාදනයට හරි පිළිසක් නැහැ. ඊළඟට අපි බලමු ප්‍රශ්නය. සෆාය ලොට් එකක් සේෆ්ලි ස්ටෝර් කරන්න තියාගන්න පුළුවන් කොහොමද? 6 මන්ත් විතර. යා එක්කෙනෙක් අහලා තියෙනවා මැණික් තොග්ගයක් ආරක්ෂිතව ගබඩා කරලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒක තීරණය වෙන්නේ ඔයා මතනේ. ඔයා කාටවත් ඔයාලට සේප්ුවක් නැත්තම් හොඳම ආරක්ෂිත ස්ථානයක මේ නිවසේ හරි නැත්තම් බැංකුවක තැම්පත් කරන්න පුළුවන්. බැංකුවල තියෙනවා වෙනම ලොකර්ස්, ඒ වගේ එකක් අරගෙන තැම්පත් කරන්න. තව එක්කෙනෙක් අහලා තියෙනවා රතු කැට රත්තරන් සමගද නිල් කැට රෙදි සමගද ස්වර්ණාභරණ වලට ගන්නේ ඇයි? ඒතන සම්බන්ධයක් අපිට දකින්න බෑ. මොකද අපි ඔය දෙවිදියටම වැඩ කරලා තියෙනවා. ගොඩාක්ම මෙහෙම දෙයක් තියෙනවා. රෙදි සමග නැත්තම් පස්ලෝ සමග පැලඳීමෙන් එම ඒ ගල අපිත් එක්ක තියෙන සම්බන්ධය වැඩි වෙයි කියලා විශ්වාසයක් සහ එහෙම පිළිගැනීමක් තියෙනවා. ඒකින්දලා ගොඩක් අය රිදි සමග පළඳිනවා. දැන් දැන් මේ ගත්තොත් මේක රිදි නෙවෙයි, මේ නිල් මැණික පළඳලා තියෙන්නේ සුදු රත්තරන් නැත්නම් වයිට් ගෝල්ඩ් එක. එහෙම සම්බන්ධයක් දකින්න අමාරුයි. එක එක නාගේ වත්කමේ හැටියට එහෙම නැත්නම් පිළිගැනීමේ හැටියට තමයි ස්වර්ණාභරණ ගොඩක් වෙලාවට නිෂ්පාදනය වෙන්නේ. පුෂ්පරාගත් ඒ වගේ ඉන්දියානු ජාතිකයෝ ගත්තොත් ඒගොල්ලන්ගේ මේ දබර ඇඟිල්ල නේ, දබර ඇඟිල්ලේ මේ පුෂ්පරාග මණිකක් පැනඳලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ විශ්වාස ක්‍රම සහ ඒගොල්ලන් හොයාගත්ත ජ්‍යොතිෂ ක්‍රමානුව තමයි ඒ දේවල් පළඳින්නේ. අනිවාර්යෙන් ඒගොල්ලන්ට ඒගොල්ලොත් විශ්වාස කරන්නේ මේ පුෂ්පරාග මණික පළඳීමෙන් මේගොල්ලන් යාපල දුර වෙනවා, ඒ වගේම ඒගොල්ලන්ට සෞභාග්‍ය උදා වෙනවා කියලා. ලංකාවේ ගොඩක් හොඳ හැකියාව තියෙන ෂිපින් ලංකාවට ගොඩක් හොඳ
හැකියාව තියෙන ඒක ගැන ප්‍රශ්නය මට පැහැදිලි නැහැ. ඊළඟට කැරට් 22 බොහෝ ස්වර්ණාභරණ වලට නැහැ. ඒක මනගන්න පුළුවන්. ඒ ප්‍රමිති ආයතනය තියෙනවනේ. ඕකට මේ සීල් එකක් දාගන්න පුළුවන්. ඕනම මේ ස්වර්ණාභරණයක් ඔයාලට පරීක්ෂා කරලා ඒකට අවශ්‍ය අර ලාංඡනය දාගන්න පුළුවන් කැරට් ගානත් එක්ක. සෞදි අරාබියේ ඉන්න කෙනෙක්ට මැණික් ව්‍යාපාරික අවස්ථා අම්මෝ මේක හැම රටකම තියෙන අවස්ථාවක් සෞදි අරාබියේ වුණත් ඇමරිකාවේ වුණත් ඕනම රටක ඔයාලා බලන්න ඕනේ මැණික් ව්‍යාපාර කරන තැන් වලට යන්න ගිහිල්ලා අහන්න ඉතින් සෞදි අරාබියේ ඔයාලට යන්න පුළුවන් වෙන්න ඕනේනේ ගිහිල්ලා අහන්න ඔයාලා කොහෙන්ද මැණික් ගන්න කියලා මමත් කටාර වල මම අවුරුද්දක් විතර ඉඳලා තිනවා. ඉතින් මේ හැම රටකම ඔයාලා සූක් කියලා තිනවා. ඒ වගේ තැන් වල ලොකුවට හදලාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ තැන්ක කෙනෙක් එක්ක හිතවත්කමක් ගොඩනගා ගන්න. ඔයාලා ඊටත් වැඩිය ප්‍රොෆෙෂනල් විදිහට කරනවා නම් ඒ ඉන්න ජුවලරි කරන කට්ටියගේ ඩේටාබේස් එක හොයාගෙන ඒගොල්ලන්ගේ ඇසෝෂියේෂන් එකත් එක්ක කතා කරලා ඔයාලට පුළුවන් සප්ලයි කරන්න. අපිට ගැලපෙන මැණික් වර්ගය තෝරා ගන්න කෙසේද හා කාගෙන්ද? ඒකට මම හොඳම දෙය කියන්නම්. මැණික් ගලක් තෝරගන්න නම් නක්ෂත්‍රය අනුව ග්‍රහචාරය අනුව කොහොමද තෝරගන්නේ කියන එකට ලිපි තියෙනවා අන්තර්ජාලය තුලත්. ඒ වගේම මම උනත් එක කියලා දෙන්නම්. ඉතාම සරලයි. ඕගොල්ලන්ට තියෙන ග්‍රහචාරය මොකද්ද කියලා ඔයාලටම බලා ගන්න පුළුවන්. අද තාක්ෂණිත් එක්ක ඒ සම්බන්ධව බිහි වෙච්ච මොබයිල් යෙදුම් ඇප්ලිකේෂන්ස් තියෙනවා. ඉතින් ඒ වගේ එකක් දාලා ඔයාලටම පුළුවන් ඔයාලගේ කේන්දරය උනත් බලා ගන්න. ඒකට මම මට වෙනම මැසේජ් එකක් එවන්න මම ලින්ක් එකක් එවන්න ඔයාලටම තෝරගන්න පුළුවන් ඔයාලට සුදුසු මැණික මොකද්ද කියලා. ඊට පස්සේ විශ්වාසය තමයි අංක 1 හැම දෙයකම. ඒකෙන් හින්දා එහෙම දැන් මම කියන දේම පිළිගන්න ඕනේ නැහැ. ඔයාලා කායෙන් උනත් මැණික ගලක් ගන්න ගියාම මේ වගේ සහතිකයක් ලබා ගන්න. අපි නම් අපි ළඟ තියෙන හැම මැණික ගලක්ම සහතික කරලා තිබෙන්නේ මැණික් ගල අතේ වදින්න එහෙම කියලා එකක් නැහැ. සමහර අපි හිතනවා දැන් මේක මේ ඇඟිල්ලේ ගෑවුනහම මේකෙන් දෙයක් වෙනව කියලා නැහැ. ඒ වස්තුව අපිත් එක්ක තිබ්බත් ඒ ආකර්ෂණය එනවා. අපි ඒකට සම්බන්ධ වෙන්නයි ඕනේ. ඔව් දැන් මෙතන අහලා තිනවා ටැක්ස් එක ගැන. ලංකාවෙන් අපනයනේදී එහෙම ලොකු ටැක්ස් එකක් නැහැ. බොහොම සළු මුදලක් ටැක්ස් එක විදිහට වෙන්නේ 100.05 ඉඳලා එකමාර අතර තමයි යන්නේ උපරිම. හරිද? මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ එක්ස්පෝර්ට් කරද්දී අපි ගෙවන්න ඕන මුදල් ප්‍රමාණයක් තියෙනවා. හිතන්න අතරමැදි එතන හෑන්ඩ්ලිං ඒජන්ට්ස්ට වෙනම ගෙවන්න ඕනේ. ඊළඟට පෝස්ට් එකට තැපෑලට ඊළඟට රක්ෂණයට ඒ වගේ දේවල් එකතු වෙනකොට ඉතින් සාමාන්‍යයෙන් අපි හිතනට වැඩිය ප්‍රසන්ටේජ් එකක් අපිට යනව ගලක් යවන්න ගියාම. දැන් අපි ළඟදී එක්ස්පෝර්ට් එකක් කරා. මේක ගැන මම ඔයාලට කියන්න ඕනි. පොඩි එකක් රුපියල් 1000ක් වටින පෙන්ඩන්ට් එකක් යවන්න අපිට වේදන් වුණා රුපියල් 8500ක්. අන්න ඒ වගේ තත්ත්වය ලංකාව තුළ තිබෙනවා. ඉතින් මේ දේවල් කවද විසඳ ගන්න හම්බෙයිද කියලා මට පැහැදිලි නැහැ. නමුත් අපි කරන්න ඕන දේ අපි කරගෙන යනවා. ව්‍යාපාරික විදිහට අපි උපරිම උත්සාහ කරනවා. අපි උපරිම ලාභ ලබා ගන්න. මොකද රජයට ගෙව්වත් කමක් නැහැ. ඒ මැණික් එහෙට යනවනේ. මොකද පිටරටකදී ඒව ඊට වැඩිය වටිනවා. දැන් මම රුපියල් 17,000ට විකුණපු ඒ පළඳනාව සාමාන්‍යයෙන් රුපියල් 50,000කට විතර ඒ වගේ රටක වටිනවා. ඉතින් ඒකට අපි 8500ක් ගෙව්වා කියලා දුක් වෙලා වැඩකුත් නැහැ. නමුත් ඒක ඊට වැඩිය අඩු වුණා නම් අපිට ඒ ව්‍යාපාර කිරීමේ අවස්ථාව වැඩි වෙනවා. එහෙම දෙයක් තියෙනවා. තව මොන හරි ඔයාලට ප්‍රශ්න නැත්තම් මම තව පොඩි දෙයක් කියලා අපේ සෙෂන් එක නවත්තන්න. දැන් මං හිතන්නේ ප්‍රශ්න නැහැ. එතකොට මං ගැන ඔයාලා මගේ තව ප්‍රශ්නයක් එනවනේ. අපි මේ ව්‍යාපාරයට සම්බන්ධ වන්නේ නම් උපදේශ මේමයි. පළවෙනි දේ මැණික් ව්‍යාපාරිකයෙක් වෙන්න හොඳ දැනුමක් අවශ්‍යයි. ඕනම ශාස්ත්‍රයකට දැනුම අවශ්‍යයි. ඒ වගේම උනන්දුව. හරි. ඊට පස්සේ තමයි වාසනාව කියන එක එන්නේ. අපි නම් මම ගත්තොත්
මට සෙනසුරු තියෙනකොට තමයි මේ හැම දෙයක්ම කරේ. මැනේජ් ගැන ඉගෙන ගත්තේ, මැනේජ් ව්‍යාපාරික ස්ථාන පටන් ගත්තේ, වැඩියෙන්ම මුදල් හම්බ කරේ සෙනසුරු තියෙනකොට. ඉතින් ග්‍රහචාරය මත මම වැඩ කරලා නැහැ. ව්‍යාපාරයට සම්බන්ධ වෙන හොඳම උපදෙස දැනුම ලබා ගන්න. ඊළඟට දැනුම ලබා ගත්තට පස්සේ ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරියට ගිහිල්ලා ඔයාලට තියෙනවා ඩීලර්ස් ලයිසන් කියලා එකක්. හරිද? ඒ ඩීලර්ස් ලයිසන් එක මගේ ඔෆිස් එකේ. එතකොට ඒක ගත්තොත් ඔයාලට පුළුවන් නීත්‍යානුකූලව ව්‍යාපාරයකට අවතීනවන්න. ඊට අමතරව මැණික් ගන්නේ කොතනින්ද? මැණික් සහතික ගන්න කොතනින්ද? මැණික් විකුණන්නේ කොතනටද කියන එක ගැන අපි ඔයාලට උදව් කරන්න. අපිට පුළුවන් හැම විදිහෙන්ම අපි උදව් කරනවා. ජුවලරි ෂෝස් වලින් බයර්ස්ලා කන්ටැක් කරගන්න පුළුවන්ද? ෆොරින් අනිවාර්යෙන් ජුවලරි ෂෝ එකක් තියන්නේ ඒකටනේ. ජුවලරි ෂෝ එක ජෙම්මන් ජුවලරි ෂෝ එකක් තියන්නේ මේ ලෝකේ ඉන්න වෙළෙන්දන් එතනට එනවා. ගැනුම්කරුවන් විකිණීම සහ ගැනුම්කරුවන් අතර තියෙන පරතරයට ඔයාලට රිංග ගන්න හොඳ අවස්ථාවක් තමයි මැණිකා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයක් කියන්නේ. අනිවාර්යයෙන්ම පුළුවන්. දැන් මම ඔයාලට පෙන්නන්නේ මේ ඩීලර්ස් ලයිසන් එක. මේක තමයි ව්‍යාපාරට අවතීර්ණ වනවනම් ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරිය හරහා අනිවාර්යයෙන්ම මේ වගේ වලංගු ව්‍යාපාරයක් කිරීමට අවශ්‍ය ඔයාලගේ මූලික අයිතිය ලබා ගන්න. ඊළඟට ඔබගේ මගේ ලග්නේ මිතුන මගේ ලග්නේ අහලා තියෙනවා. ඕනම් පෞද්ගලික මැසේජ් එකක් දාන්න, මගේ වෙලාවත් කියන්න. ජෙම්ස් තිබෙන බිම මැණික් තිබෙන තැන කොහමද අඳුනගන්නේ කියලා අහලා තියෙනවා. මැණික් තිබෙන තැන අඳුනගන්න ගත්තොත් භූ විද්‍යාත්මකව බැලුවොත් ගොඩක් වෙලාවට මේම එකතු වෙන තැන් වල, කියන්නේ ගිනි කන්දක් වගේ හිතන පුපුරලා ගියා කියලා. ඒකින් එළියට එන ඒ ඛනිජ තැන්පත් වෙන්නේ ගොඩක් දුරට කඳු දෙකක් අතර. හරි, ඒ වගේ ස්ථාන තියෙනවා. එහෙම නැති තැනුත් තියෙනවා. දැන් කතරගම ගත්තොත් කඳු අතර නෙවෙයි හම්බුනේ මේ තනි තලාව. ඒක මැණික් නිර්මාණය වීමේදී වෙච්ච දෙයක්. ඒකෙහිඳ ඔයාලට ප්‍රධාන වශයෙන් පතල් කර්මාන්තයේ වෙන්නේ කඳු අතර. නැත්නම් දැන් රත්නපුරේ ගත්තොත් බේසමක් වගේ තියෙන්නේ, වටේම කඳු වලල්ලක් තියෙන්නේ. ඉතින් මේ මැද තමයි මැණික් තැන්පතු ගොඩක් තියෙන්නේ. ඊට අමතරව ගංගා ආශ්‍රිතව තියෙනවා. මේ මැද තිබ්බ මැණික් දල පහරවල් වලට අහුවෙලා එහෙට මෙහෙට ගිහිල්ලා තැන්පත් වෙච්ච තැන් තියෙනවා. ඒ සම්ප්‍රදායික පතල් කර්මාන්තයේදී ඉල්ලංකූර කියලා එකක් තියෙනවා. ඒ ඉල්ලංකූර යවලා ඒ පොඩි සාම්පල් එකක් අරගෙන බලනවා ඒ පොළවේ පිහිටීම කොහොමද කියලා. ඒකට එක එක තැන්පතු තියෙනවා, එක එක ලේයර්ස් තියෙනවා. මේක අවුරුදු මිලියන ගාණක් තිස්සේ වෙච්ච ක්‍රියාවලියක්නේ. අපි කලින්ම කිව්ව සාමාන්‍ය මැණික් ගලක් අවුරුදු මිලියන 150ක් වුණත් කාලයකට කලින් බිහි වුණා වෙන්න පුළුවන්. එහෙම පරීක්ෂණලි හොයාගෙන තියෙනවා. ඉතින් මේක ඒ තැන්පතු වල තියෙන එක එක මට්ටම් හොයාගෙන ගිහිල්ලා තමයි මේක මැණික් තිබෙනවද කියලා අඳුනගන්නේ. ඊට අමතරව උපකරණ තියෙනවා. ඒවායේ සාර්ථකත්වය සාමාන්‍ය දුරට 50-50 කියන්න පුළුවන්. 50-50ක් වගේ උපකරණ තියෙනවා කියලා. ජුවලරි ෂෝස් වලට සම්බන්ධ මේකයි. ජුවලරි ෂෝ එකට සම්බන්ධ වෙන්න නම් මම කිව්ව වගේ ලයිසන් එකක් ගන්න. ඊට පස්සේ එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකකින්, ඒ වගේම ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හරහා ලංකාවේ ව්‍යාපාරිකයන් ප්‍රමෝට් ප්‍රචාරණය කරනවා, ඒ වගේ මැණික් ප්‍රදර්ශන වලට යන්න. ඒවට සම්බන්ධ වෙන්න ඕනේ ව්‍යාපාරය නිරත වෙනකොට. ඔයාලට ඊට අමතරව දැන් ඔයාලා ඉන්ටර්නෙට් එකේ බැලුවොත් හොංකොං ජෙම්මන් ජුවලරි ෂෝ එක තියෙනවා. ඒ වගේම ඇමරිකාවේ තියෙනවා ප්‍රදර්ශන නම් ගොඩක් තියෙනවා ලෝකෙ පුරාම. ඊළඟට ජෙම්ස්ටෝන් බිස්තන් වෙන හොඳ වෙබ්සයිට් එකක් කීපයක් ලින්ක්. ඔව් මම අනිවාර්යයෙන්ම ලින්ක් දෙන්නම්. අර මේක මම ප්‍රසිද්ධී කරන සෙෂන් එකක් ඉඳන් මට පෞද්ගලික ආයතනයක් පිළිබඳ විස්තර කෙලින්ම දෙන්න බැහැ. එතකොට ඒ කට්ටිය විතර ප්‍රමෝට් කරා වෙන හින්දා ඔයාලා අනිවාර්යයෙන්ම මගේ දුරකථන අංකය අරගෙන මට WhatsApp වලින් මැසේජ් එකක් දාන්න. ඒක ඊට පස්සේ මම ඔයාලට අනිවාර්යයෙන්ම මේ ලින්ක්ස් දෙන්නම්. ඔයාලත් ඉන්ටර්නෙට් එකෙන් හොයන්න. ඊළඟට ස්තුතියි කියලා දාලා තිනවා. ඔබටත් ස්තුතියි. අපිට ලොකු දැනුමක් ලබා දුන්නට ඔබට ගොඩක් ස්තුතියි. ඔව් විදේශයන්ට ගිහිල්ලා ආයේ රැගෙන එනකොට ටැක්ස් රිටර්න් එක ගන්න පුළුවන්. එක්කෙනෙක් අහලා තිනවා ටැක්ස් ආයේ ගන්න පුළුවන්ද කියලා. ටැක්ස් කියන්නේ මේ අපි හම්බ කරොත්නේ ගෙවන්න ඕනේ. හම්බ කරේ නැත්නම් ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ.
මගේ දුරකථන අංකය 0733 576 897 තව එකෙනෙක් අහලා තිනවා දුර්ලභ මැණික් වලට බයස්ලා ඉන්නවද කියලා. ඔව් ඉන්නවා. අනිවාර්යයෙන්ම ඉන්නවා. මමත් ගනුදෙනු කීපයක් කතා කරගෙන ගිහිල්ලා තිනවා. මේ වෙලා තින්නේ ලංකාවට සල්ලි එවන්න පොඩි පොඩි ගැටලු ටිකක් තියෙනවා. ඒ වගේම දැන් නම් අය අපේ මොකද්ද අපි ඒකද කියන්නේ එක්ස්පෝර්ට් නේ. එක්ස්පෝර්ට් පටන් ගන්න තියෙන්නේ. ඊළඟට මං හිතන්නේ අපිට තව බොහොම ටික වෙලාවයි තිබෙන්නේ. ඉතින් මේ මම හිතනවා ඔයාලා යම්කිසි දැනුමක් ලබා ගත්ත කියලා ව්‍යාපාරය ගැන මං තව විනාඩියක් අරගෙන මතක් කරලා දෙන්නම්. මම මතක් කරා ඔයාලට මැනික් හම්බෙන මූලික ක්‍රම, මැනික් භාවිතා වෙන ක්‍රම, ඊළඟට අපිට තියෙන ආයෝජන අවස්ථා. හරි, මම ගත්තොත් මම මගේ මුදල් ඔක්කොම ආයෝජනය කරලා තින්නේ මැනික්කා ස්වර්ණාභරණ වලට. ඉතින් මම ලොකු අවදානමක් අරගෙන තියෙන කෙනෙක්. අවදානම ගන්න නැතුව මුදල් උපයන්න බෑ. ඉතින් ඒකට මට ලොකු පිටවහලක් වෙලා තියෙනවා. මේ මගේ පියා, එයාගේ එක තමයි මම ව්‍යාපාරයට ආවේ ගියේ. ඉතින් ඒ වගේම මේ අපිට ව්‍යාපාරයේ පැත්තෙන් හොඳ ගුරුවරු හම්බ වෙලා තියෙනවා. ඒ වගේම දැන් මගෙත් එක්ක වැඩ කරන හොඳ සහෝදර පිරිසක්. ඉතින් ඒ වගේම සහෝදර සහෝදරියෝ කියලා කියන්න පුළුවන් අපේ තරුණ මැණික් වෘත්තිකයන්ගේ සංගමේ. ඒගොල්ලන්ට දැඩි උමනාවක් තිබෙනවා අපේ ව්‍යාපාරිකයන්ට උදව් කරලා මේ රටේ තවත් ව්‍යාපාරික අවස්ථා වැඩි කරන්න. ඒ වගේම මම තව දෙයක් කියන්න ඔයාලට ව්‍යාපාරයට එන්න අවශ්‍ය නම් මට ඕන වෙලා කතා කරන්න. WhatsApp වලින් මැසේජ් කරනව නම් ගොඩක් හොඳයි. මොකද සමහරලාට එක දිගටම කෝල් එකකින් එක අමාරුයි. ඒක හින්දා ඔයාලන්ට පුළුවන් හැම විදිහටම අපි උදව් කරන්න කැමතියි. අපේ සංගමේ සමාජිකත්වයේ ගන්න නම් ප්‍රධාන වශයෙන්ම මැණික්කා ස්වර්ණාභරණ අධිකාරියේ ඩීලර්ස් ලයිසන් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ මට ඔයාලගේ ඒ ඩීලර්ස් ලයිසන් එක එවන්න. ඊට පස්සේ මම අවශ්‍ය විස්තර එවන්න. කෙනෙක් අහලා තිනවා තවත් ගැටලුවක්. තව එක්කෙනෙක් විශ්වාසෝති කියලා දාලා තිනවා ලොකු දැනුමක් ලබා ගත්ත කියලා. මං හිතන්නේ මීටත් වැඩිය දේවල් අපිට ඔයාලට දැනුම් දෙන්න දැනුම ලබා දෙන්න පුළුවන්. මොකද මම ඇවිල්ලා මේකේ මුලින් ඉඳලා ආපු එක්කෙනෙක්. ඒ කියන්නේ හැම මාකට් එකකටම පයින් ගිහිල්ලා බස් වල ගිහිල්ලා බයිසිකල් වල ගිහිල්ලා ඒ වගේම අවුවේ වැස්සේ ගිහිල්ලා ඉගෙන ගත්ත දැනුමක් අපිට තියෙන්නේ. එහෙම නැතුව AC කාමර වල ඉඳලා ගත්ත දැනුමක් නෙවෙයි. ඒක හින්දා මං හිතනවා ඔයාලටත් දෙයක් දෙන්න පුළුවන් අනිවාර්යෙන්. තව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තව විනාඩි 5ක් වගේ තමයි මං හිතන්නේ තියෙන්නේ. ඔබට වැඩි වැඩියෙන් ලැබේවා. ගොඩක් අය ස්තුති කළා දානම. ඒක තමයි අපිට ඉතුරු වෙන්නේ. මොකද අපි මේ දේවල් මුපතන අයියන් නැහැ කියන මතේ ඉන්නවා. මට අන්තිම මොහොතේ කියන්න ඕන දෙයක් තිබෙනවා. හරි, අන්තිම මොහොතේ තවත් ප්‍රශ්නයක් නම් අහනවා. අපේ ගාව තියෙන ස්ටෝන්ස් වල මාර්ගෙන් විකුණන ස්ටෝන්ස් මං මාර්ගෙන් විකුණනවට වැඩිය එකිනෙක අහලා තිනවා මං හරහා විකුණන්න පුළුවන්ද කියලා. මම ඔයාලට කියන්නේ මං හරහා විකුණන්න නෙවෙයි, මං හරහා විකුණන්න ක්‍රමවේදයක් තියෙනවා. නමුත් ඔයාලා තනියෙන් ව්‍යාපාරිකය විදිහට ගොඩ නැගින්න, අපි තනියෙන් ගොඩ නැගිච්ච ව්‍යාපාරිකයෝ මට මගේ පියාගේ ලැබුණ ආభాෂය ඇරෙන්න ව්‍යාපාරයට පිවිසෙනකොට එහෙම අපිට කවුරුත් උදව් කරලා නැහැ. ඉතින් එතුමා එක ගිහිල්ලා තමයි මම මේ අඩියේ ඉඳලා ඉගෙන ගත්තේ. ඒ අරෙන්න අපි තනකට එනකොට අපිට විරුද්ධ වෙච්ච අය හිටියා. තව මම ඔයාලට එක දෙයක් කියන්නම්. මම සාදලා තිනවා ජේම් සිටි කියලා සැලසුමක්. හරි, ඒකට මට උදව් කරපු අය ගොඩ බොහෝ අය ඉන්නවා. ඉතින් මේ සැලසුම් අපිට ක්‍රියාත්මක කර ගැනීම දවසින් දවස පස්සට යනවා. හරි, ඉතින් මේ වසංගතය ආපු වෙලාවේ තමයි ආයෙමත් මිනිසුන්ට මතක් වෙලා තියෙන්නේ මේ රට ලෝකයේ මැණික් මධ්‍යස්ථානය කරලා තිබ්බනම් කොච්චර වටිනවද කියලා. මීට අවුරුදු 30-40කට කලින් අපේ රටෙන් මැණික් මලු ගණන් අරන් ගිහිල්ලා තිනවා තායිලන්තේ වැනි රටවල් වලට. ඔයාලා අද තායිලන්තේ බැංකොක් වල අර සීලොම් කියන පළාතට ගියොත් එක බිල්ඩින් එකේ ඔෆිස් 1000ක් විතර තියෙනවා. ඉතින් ඒ ඔක්කොම හැදුවේ මැණික් වලින්.
නමුත් අපේ රට අපිට එක අවස්ථාවක් ගිලිහිලා තිබෙනවා ලෝක මැණික් මධ්‍යස්ථානය කිරීමට මම දැකලා තියෙනවා මේ මැණික් සංස්ථාවට සම්බන්ධ වෙන ගොඩක් අය කියනවා අපි මේක මැණික් මධ්‍යස්ථානය කරනවා කියලා නමුත් ඒක කරන්න අවශ්‍ය පසුබිම හදලා නැහැ ඒක අවශ්‍ය පසුබිම නැතුව බොරු වලට බිල්ඩින් හැදුවා කියලා මේ ව්‍යාපාරය දියුණු කරන්න බෑ ගොඩ නැගිල්ලක් හැදුවා කියලා ව්‍යාපාරය දියුණු වෙන්නේ නැහැ ඒක අපි මෙතන ඉන්න ගොඩක් අය දන්නවා ඔලු ගෙඩි වැඩකුත් නැහැ හරියට වැඩ කරන අයයි ඕනේ ඒකින්ද අපේ වැණික් ව්‍යාපාරයේ තැනකට ගේන්න අපිට හැකියාව ලැබෙයි කියලා අපේ ජීවිත කාලය තුළ අපි බලාපොරොත්තු වෙනවා ඒකට ඔයාලා කවුරු හරි මෙතන සහයෝගය දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපිට සහයෝගය දෙන්න මම පෞද්ගලික අංශයට පවසලා තිනවා රාජ්‍ය අංශයට පවසලා තිනවා හැමෝම මේ වෙලාවට හරි හොඳයි මේව කරමු කියන මිසක් මේ වෙනකන් ගත්ත ක්‍රියාමාර්ගයක් නැහැ කවුරුත් අපිට එහෙම උදව් කරලා නැහැ අපි තාමත් තනියෙන් ඉන්ඩිපෙන්ඩන්ට් ව්‍යාපාර කටයුතු කරගෙන යනවා ඒකයි මම කිව්වේ මං හරහා මැණික් විකුණන්න උත්සාහ කරන්න එපා ඔයාලා තනියෙන් හැදෙන්න බලන්න මොකද තව කෙනෙක් මත යැපෙනවා කියන එක මේ ව්‍යාපාරයේ සුදුසු කාරණයක් නෙවෙයි නවරත්න මුද්දක් පළඳීම ගැන එක ලොකු ගැඹුරු කාරණයක් ඒක එක්කෙනෙක් අහලා දෙන නවරත්න මුද්දක් පළඳීම ඕනා එක්ක සුදුසුද කියලා ඒකේ සමහර වෙලාවට නවරත්න පළඳීමෙන් අසුබ දෙයක් වෙනවා කියන එකත් එක පැත්තකින් කියනවා තව පැත්තකින් හොඳයි කියනවා ඒක පිළිබඳව ලොකු ගැඹුරු කරුණක් ඒක මම ලිපියක් ලියන්න හිතාගෙන ඉන්නේ බාලුම ඉදිරියට මම ඒක ගැන මොකද මේ හැමදේම මධ්‍යස්ථව ගන්න එක තමයි හොඳ ඉතින් අපි බුදුදහම අනුව යන මිනිසක් ඒකින්ද හැමදේම මධ්‍යස්ථව තෝරා බේර ගන්න තමයි අපි හැමතිස්සෙම උත්සාහ ගන්නේ හරි එහෙනම් තව විනාඩි කීපයක් තිබෙනවා මම කියන්න මතක් කරන් හිටපු ඔක්කොම කිව්වා කියලා හිතනවා මමත් සරල කෙනෙක් ඉතින් මට මේ ඕන උනේ අපේ ව්‍යාපාරිකයන්ට දැනුමක් දෙන අතරතුරේ මේ ගැන නොදන්න අයට ශ්‍රී ලාංකිකයන්ට අපේ ව්‍යාපාරයේ කොච්චර වටිනවද කියන එක දැනුම් දෙන්න ඒකින්ද ඔයාලත් අමතර ව්‍යාපාරයක් විදිහට හරි මැණික් ගැන ඉගෙන ගන්න මම ජනාධිපතිතුමාට දෙපාරක් යොමු කළ තියෙනවා එකක් තමයි අපේ පාසල් විෂයට මැණික් කියන විෂය ඇතුල් කරන්න ඒ වගේම තරුණ මැණික් ව්‍යාපාරිකයන්ට උදව් කරන්න මොකද අද මේ ව්‍යාපාරයට අලුතෙන් ඉන්න අයට ගොඩක් ප්‍රශ්න තියෙනවා ඒකින්ද ඒව විසඳන කියලා ජනාධිපතිතුමාට ලියලා තියෙනවා ඉතින් ඒව කවද වේද කියලා හිතා ගන්න බෑ මොකද දැන් මේ 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 අසුභවාදීව හිතනව නෙවෙයි නමුත් මම දන්නවා රාජ්‍ය ආන්තනය තුළවත් පෞද්ගලික ආන්තනය තුළවත් මේ ව්‍යාපාරය දියුණු කරන්න මෙච්චර කාලයකට හොඳ වැඩපිළිවෙලක් නැහැ නමුත් තනියෙන් අපි ව්‍යාපාරයට ඇතුල් වුණොත් අපිට තනියෙන් හරි දියුණු වෙන්න පුළුවන් අපි එහෙම කරලා තියෙනවා අපි එහෙම කරනවා ඉදිරියටත් එහෙම තමයි ඉතින් එහෙනම් මම මේ අවස්ථාව ලබා දීම ගැන මට මුලින්ම ආරාධනය කරපු ධම්මික මහතාට නයන තේනුවර මහතාට ඒ වගේම අපේ මේ winwin.lk ආයතනයේ චරණ ගුණවර්ධන මහතාට ඒ වගේම දිලුක් මාරසිංහ මහතාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මොකද මේ වගේ සෙෂන් එකකින් ගොඩක් අය දැනුවත් කරන්න පුළුවන් අවස්ථාවක් ලැබුණ කියලා මම හිතාගෙන ඉන්නවා එහෙනම් මම තව එකම එක දෙයක් කියන්නම් මම ඒ කාලේ ඉඳලම තව ෆලෝ කරපු එහෙම නැත්නම් අධ්‍යයනය කරපු දෙයක් තමයි ආකර්ෂණ නීතිය කියන එක ඉතින් ඔයාලත් ඒ ගැන හොයන්න ගත්තොත් ආකර්ෂණ නීතිය කියන දේ ඔයාලා සිතූ පැතූ දේ ඔයාලට ළඟා කරලා දෙනවා විශ ශක්තියත් එක්ක සම්බන්ධ වෙන්න සියලු දෙනාට ජය වේවා සුබ අනාගතයක් අයබෝවන් ස්තුතියි ඔබතුමාට ස්තුතියි ඔබතුමාට විශාල දැනුමක් අපි හැමෝටම ලබා දුන්නා මිස සම්පත් ඉතින් ඇත්තටම අද දවසේ අපි ස්තුතිවන්ත වෙනවා මෙවැනි දැනුම අපේ රට වෙනුවෙන් අපි වෙනුවෙන් ලබා දීලා මේ මොහොතේ මම හිතන්නේ රට යන ගමනට ලොකු ශක්තියක් මේ සපයන ව්‍යාපාරිකයෙක් ඒ වගේම තරුණ ව්‍යාපාරිකයෙක් ඉතින් අපිට ඇත්තටම සන්තෝෂයි මෙතුමා අනාගතයේදී මේ ඉදිරි කාලයේදී අපිත් එක්ක සම්බන්ධ වෙනවා win-win ආයතනයත් එක්ක winwinlk.com වෙබ්සයිට් එක හරහා Om International Holding Private Limited හරහා මෙම ව්‍යාපාරය ජාත්‍යන්තර තලයේ ගෙනියන්න ඉතින් මම හිතනවා මේ සම්බන්ධ වෙන සියලු දෙනාට මේ හරහා ලොකු opportunity එකක් ලැබෙනවා
තමන්ගේම ව්‍යාපාරයක් ගොඩනගන්න. ඉතින් මේක විශේෂ ශක්තියක් අපි ගොඩනගපු මේ ව්‍යාපාර තුල. ඉතින් නැවතත් ස්තුතිවන්ත වෙනවා මිස සම්පත්ය මේ අපි වෙනුවෙන් ලබා දීපු දැනුමට. ඒ වගේම මිස සම්පත් කියන්නේ ප්‍රායෝගික ව්‍යාපාරිකයෙක්. ඉතින් ඔහුගේ Facebook වල page එකට ඔබතුමාලට යන්න පුළුවන්. ඒ වගේම ස්වර්ණාභරණ ගැන ඒ වගේම මැණික් ගැන වගේම මම හිතන්නේ මේ ධර්මයේ ගැනත් ලොකු දැනුමක් තියෙන තරුණ ව්‍යාපාරිකයෙක් තමයි එතුමා. ඉතින් එතුමා අපිව මුණ ගැසීම අපිට ලොකු වාසනාවක්. ඉතින් එතුමාට සුබපතනවා එතුමාගේ ව්‍යාපාරයේ ලෝකය දිනෙන් දින සාර්ථක වෙන්න කියලා. ඉතින් මීළඟට අපිට අපි යොදාගෙන තියෙන්නේ ඇත්තටම මේ කොහොමද මේ winwinlk.com එකේ register වෙන්නේ කියන එක. මම හිතනවා මේ මෙතන ඉන්න බොහෝතරයක් දෙනා මේ ගැන දන්නවා. ඉතින් මම පොඩි මතක් කිරීමක් කරගෙන යනවා. මොකද අපි පිටින් පිට මේ ගැන පැහැදිලි කිරීම කරන නිසා මුලින්ම මම සඳහන් කරන්නම් ඕම් ඉන්ටර්නේෂනල් හෝල්ඩින් private limited company එක. ඉතින් ඕම් ඉන්ටර්නේෂනල් හෝල්ඩින් private limited company එකේ vision එක තමයි create largest customer base and biggest supply chain. ඉතින් කොහොමද මේ හැමෝටම බාණ්ඩ මිලදී ගත හැකි තැනක් සහ හැමෝගෙම බාණ්ඩ විකිණිය හැකි තැනක් නිර්මාණය කිරීම කියන එක තමයි company එකේ vision එක වෙලා තියෙන්නේ. ඉතින් මෙතනට යන mission එක තමයි individuals become entrepreneurs. සාමාන්‍ය කෙනෙක් ව්‍යවසායකෙක් බවට පත් වෙනවා. මෙතනදී අපි අදහස් කරන්නේ ව්‍යවසායකෙක් කියලා අවම 500ක්වත් වැඩ කරන තැනක අයිතිකරුවෙක් නිර්මාණය කිරීම. ඉතින් අවම 500ක්වත් වැඩ කරන තැනක අයිතිකරුවෙක් කියන්නේ එවැනි කෙනෙක් නිර්මාණය කරන අපි විශ්වාස කරන අඩුම අවුරුදු 4ක් 5ක් ගත වෙනවා කියලා. ඉතින් මේක ක්‍රමවත් වැඩ පිළිවෙලක් අපි නිර්මාණය කරලා තියෙනවා. එතනට ගොඩ නැගෙන්න අපි ඒ වගේම අපිට තියෙන ලොකු ට්‍රේනින් ආම් එකක්. ඒ ට්‍රේනින් ආම් එකේ නම තමයි Rich Brothers. Rich Brothers ට්‍රේනින් ආම් එකෙන් අපි කරන්නේ මේ අපි සමග සම්බන්ධ වෙන සියලුම දෙනාට දැනුම පුහුණුව අවබෝධය ආකල්ප ලබා දෙනවා. කොහොමද ව්‍යාපාරිකයෙක් විදියට දියුණු වෙන්නේ කියලා, කොහොමද ජාත්‍යන්තරයට යන්නේ කියන එක. ඉතින් මේ දැනුම එක්තෙන් කරන platform එකක් තමයි මේ winwinlk.com කියලා කියන්නේ. ඉතින් winwinlk.com එකේ අපි register වෙන්න ඕන ඇයි කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඇයි මොකටද අපි මේකේ register වෙන්නේ? අපි register වෙන්න ප්‍රධාන කාරණා ටික මම පැහැදිලි කරලා දෙන්නම්. අපි හැමෝටම මේ වෙද්දි income එකක් තියෙනවා, ආදායම් මාර්ගයක් තියෙනවා. ඉතින් අපි හැමෝටම තියෙන තව ගැටලුවක් තමයි අපි හැමෝටම ඕන තව additional income එකක්. මම හිතන්නේ මේ පවතින තත්ත්වය තුළ ඒක තවදුරටත් අපිට අවබෝධ වෙලා තියෙනවා. ඉතින් additional income එකක් ගන්න අපි මොකද්ද කරන්න ඕනේ? ඇත්තටම අපිට කරන්න පුළුවන් එක ප්‍රධානම කාරණාවක් තමයි ව්‍යාපාරයක් ආරම්භ කරන එක, start කරන එක, business එකක්. ඉතින් business එකක් start කරන හිතුවට අපිට එක සැරේට මේ තුන එහෙම කරන්න පුළුවන්ද කියලා. අපි මුලින් පොඩ්ඩක් කල්පනා කරොත් මොකද්ද business එකක් කියන්නේ කියලා. Business එකක් කියලා කියන්නේ product එකක් හරි service එකක් හරි කොහේ හරි තනක මේ අලෙවි කරද්දී ඒ ලාභයේ කොටසක් Tamanට එන ක්‍රමවේදයක් හදාගත්ත පුද්ගලයෙක්. ඉතින් මෙවැනි දෙයක් කරන්න ගියම අපි හැමෝටම ඕන වෙන දේ තමයි අපිට ඕන වෙනවා මේ investment එකක් කරන්න. ඒ වගේම මම කියන ප්‍රධානම කාරණයක් තමයි ව්‍යාපාරයක් ආරම්භ කරන්න නම් businessman කෙනෙක්ගේ mentality එකක් තියෙන්න ඕන. අපේ income method එක business එකක් job එකක් නම් අපිට month end එකේ salary එකක් හම්බෙනවා. අපේ income method එක profession එකක් හරි small business එකක් හරි නම් අපිට දවස් අවසානයේ සල්ලි හම්බෙනවා. හැබැයි ව්‍යාපාරයක් ගොඩනගද්දී අපිට දවස් අවසානයේ සල්ලි හම්බු වෙන්නේ නැහැ. අපිට සමාජයට අපේ මුදල් ආයෝජනය කරපු මුදල් වලට මුදල් ලැබෙන්න අඩුම ගානේ සමාජයට අවුරුදු 4ක් 5ක් විතර යන්නත් පුළුවන්. ඉතින් ඒක දරාගෙන ඉඳීමේ හැකියාවක් තියෙන කෙනෙක්ට ව්‍යාපාරයක් ගොඩනගන්න. ඒ වගේම ව්‍යාපාරයක් ගොඩනගන්න නම් මුලින් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඉන්වෙස්ට්මන්ට් එකක් කළාම සාමාන්‍යයෙන් කෙනෙක් ගැරන්ටි රිටර්න් එකක් බලාපොරොත්තු වෙනවා. නමුත් ව්‍යාපාර වල ගැරන්ටි රිටර්න් එකක් කියලා දෙයක් නැහැ. සාමාන්‍යයෙන් ස්ටාර්ට් කරන බිස්නස් එක ඒක ස්ටාර්ට් කළා පළවෙනි අවුරුද්ද බිස්නස් වලින් 80ක් 90ක් ෆස්ට් ඉයරේ වහනවා. ඉතුරු වෙන බිස්නස් වලින් 80ක් 90ක් සෙකන්ඩ් ඉයරේ වහනවා. ඉතින් මෙන්න මේ කාරණා නිසා කෙනෙක් ඉන්වෙස්ට්මන්ට් එකකට ගිහිල්ලා ව්‍යාපාරයක් කරන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අතහැරලා දාලා තමන් කරගෙන යන එක ජොබ් එක හරි ප්‍රොෆෙෂන් එක හරි නැත්නම් පොඩි බිස්නස් එක හරි කරගෙන යනවා. ඉතින් ඕම් ඉන්ටර්නැෂනල් ආයතනයේ ඔපචුනිටි එකක් හදලා දීම මෙන්න මෙවැනි කෙනෙක්ට තමන්ගම කියලා ව්‍යාපාරයක් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන් නැතුව කරන්න. එහෙම නැත්නම් ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා නම් ඒ ඉන්වෙස්ට්මන්ට් එකට ගැරන්ටි රිටර්න් එකක් ලබා දෙන ගමන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න. මෙන්න මේක තමයි ඕම් ඉන්ටර්නැෂනල් ආයතනයේ ලබා දීලා තියෙන ඔපචුනිටි එක. ඒතර ඕම් ඉන්ටර්නැෂනල් ආයතනයේ website එක තමයි winwinlk.com. ඉතින් winwinlk.com එකේ මොකක්ද වෙන්නේ? එතකොට winwinlk.com එකට
පුළුවන් ඕනම කෙනෙක්ට ෆ්‍රී රෙජිස්ටර් වෙන්න. මේ ෆ්‍රී රෙජිස්ටර් වුණාම තියෙන අවස්ථාව තමයි ඔහුට පුළුවන් winninlocke.com වෙබ්සයිට් එකේ තියෙන ඕනම භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කරලා ඒකේ ලාභයේ කොටසක් ගන්න. අන්න ව්‍යාපාරිකයෙක් වෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම ඔහුට පුළුවන් ගැරන්ටී රිටර්න් එකක් ලැබෙන ආයෝජනයක් winninlocke home international හරහා කරලා ඒ තුලිනුත් ව්‍යාපාරිකයෙක් බවට පත් වෙන්න. ඉතින් ඒ ෆ්‍රී රෙජිස්ටර් වෙන කෙනාට තියෙන ඔපචුනිටි එක තමයි ඒක. ඒ වගේම තමයි පුද්ගලයෙක්ට හෝ ආයතනයකට තමන්ගේ භාණ්ඩයක් හෝ සේවාවක් තියෙනම් ඒ භාණ්ඩය හෝ සේවාව පුළුවන් win-win එක හරහා ප්‍රොමෝට් කරන්න ප්‍රචාරණය කරන්න. ඒ වගේම තමයි win-win එක හරහා විකුණන්න. මෙන්න මේ අවස්ථාවත් ව්‍යාපාරිකයෝ ව්‍යාපාරික පුද්ගලෙක්ට ආයතනයකට ලබා ගන්න අවස්ථාව win-win එක සම්පූර්ණ දීලා තියෙනවා. ඉතින් ඇයි කෙනෙක් win-win එකේ රෙජිස්ටර් වෙන්න ඕන? මේ win-win එකේ රෙජිස්ටර් වුණාම ඔහුට පුළුවන් ඔහු දන්න නොදන්න ඕනම කෙනෙක් මේ winninlocke.com වෙබ්සයිට් එකට හඳුන්වා දෙනවා. ඒ හඳුන්වා දෙනවා කියන එකේ අදහස තමයි ඔහුට පුළුවන් ඔහුගේ කස්ටම් බේස් එකක් හදන්න. ඉතින් ඔහුට කස්ටම් බේස් එකක් එහරහා හදලා ඔවුන් භාණ්ඩ හා සේවා winwin එක තුලින් මිලදී ගනිද්දී ඔහුට පුළුවන් අර ලාභයේ කොටසක් ලබා ගන්න. ව්‍යාපාරිකයෙක් බවට පත් වෙන්න. ඒ වගේම ඔහුට පුළුවන් ලොකු ව්‍යාපාරයක් ගොඩනගන්න. කොහොමද ඔහුට පුළුවන් පාර්ට්නර්ස්ලා winwin එක හරහාම තමන් ව්‍යාපාරයට සම්බන්ධ කරගන්න. ඉතින් ඒ තුලත් අපිට ලැබෙන ලොකු ශක්තියක්. මොකද ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් හෝ කිසිදු ඉන්වෙස්ට්මන්ට් එකක් නැතුව ව්‍යාපාරික සම්බන්ධතා ගොඩනගාගෙන පාර්ට්නර්ෂිප් හදාගෙන විශාල ව්‍යාපාරිකයෙක් වීමේ හැකියාව මේ තුලින් ලැබෙනවා. ඉතින් හරිම සාර්ථකයක් තමයි winninlocke.com එහි රෙජිස්ටර් වෙන්න පුද්ගලෙක් හරහා තමයි ඔබ මේ දැනුවත් වීම ලබාගෙන ඇත්තේ. එහෙම නැත්නම් අපිට Facebook පණිවිඩයක් හෝ එවුවම අපිට පුළුවන් එහෙම ලින්ක් එකක් ලබා දෙන්න ඔබව සම්බන්ධ කරගනි winninlocke.com members-ලා. विशाल සම්පත් අපිට පැහැදිලි කරා law of attraction ගැන හිතන්න කියලා. ඉතින් අපේ කම්පැනි එකේ ට්‍රේනින්ග් හෝම් එක තමයි විශ්වද කියන්නේ. විශ්වද එකෙන් කන්ඩක්ට් කරන අපේ මේ ප්‍රෝග්‍රෑම් එකක් mind magic කියලා. ඉතින් mind magic කී අපි පෙන්නලා දෙනවා law of attraction සහ law of vibration කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් law of vibration එක තමයි law of attraction එක control කරන්නේ. ඉතින් අපි සම්පූර්ණම දවසක් පුරා වත්වන වැඩසටහනක් මගින් අපි පෙන්නලා දෙනවා කොහොමද කෙනෙක් මේ law of attraction එක control කරන තැන ඉඳලම පැහැදිලි කිරීමක් කළ දෙනවා සහ ඒම සම්බන්ධ වෙච්ච විශාල පරිසක් අපිත් එක්ක අද දවසේ සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ඇති වෙලා තියෙන තත්ත්වය තුළ ඔබ අපි සියලුම දෙනාට ලොකු ගමනක් යන අවස්ථාවක් තමයි මේ ලබා දීලා තින්නේ. ඉතින් අපි මේ වැඩසටහන නම් කරන්නේ reformat කියලා. reformat කියන්න හේතුව තමයි අපි දැන් මේ format එකේ ඉන්නේ. හරියම දේවල් ටික අපි install කරගත්තොත් මේ corona ඉවර වෙනවත් එක නම් අපිට වේගවත් ගමනක් ඉදිරියට යාමේ හැකියාව ලැබෙනවා. වේගවත් ජීවිතයක් වේගවත් සාර්ථකත්වයකට යෑමේ හැකියාව අපිට ලැබෙනවා. ඉතින් මම කෙටි සඳහනක් තමයි කරේ කොහොමද මේ winninlocke.com හි ඔයා රෙජිස්ටර් වෙන්නේ කියලා. ඉතින් අපි නැවතත් බොහොම ගෞරවයෙන් ආරාධනා කරන සියලුම දෙනාට winninlocke.com හි රෙජිස්ටර් වෙන්න. අපේ වෙබ්සයිට් එක තමයි winninlocke.com. මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔබට පුළුවන් රෙජිස්ට්‍රේෂන් එක කරන්න. ඉතින් ඔබගේ මිත්‍රයාගෙන් අහන්න තොරතුරු. ඒ වගේම ඔබට පුළුවන් ඒ winninlocke.com वेबसाइट की रजिस्ट्रेशन ने कराने पासे वाके पेज जगह लोग के ला वाट पुलवां वाट इनविटेशन ओन तरमा वाके मित्र यंटे आवान वाके पुलवां तरंग इनविटेशन वाट वाके आलोल्डे आवान अभी थोड़ी पहचानी करी मत करो लंका के जनगहने इन्हों मिलियन विषय देखा को देखो डी विषय लग गया वाट पुलवां ना मेकिंग यहाँ पीरिसा को वाके हरहा रजिस्टर कर गा ना उन तमाय विन विन ने का तुल इन्हों वाके कस्टम बेस එවගේම ඔබට පුළුවන් ඔබගේ පාර්ට්නර්ෂිප් එකක් මෙතන ලබා දෙන්නත් ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් අපි හිතමු උදාහරණයක් විදිහට ලංකාව තුල ඉන්න එක පවුලකට 10 දෙනෙක් ඉන්නවා. ලංකාව තුල පවුල් තියෙනවා 122ක්. ඉතින් අපි හිතුවොත් මේ එක පවුලක දවසක වියදම රුපියල් ලක්ෂයක් නම් පවුලක දවසක වියදම රුපියල් මේ 1000ක් නම් මේ 1000න් රුපියලක් කියන ක්‍රමයක් ඔයා හදාගත්තා. ඔයාගේ දවසක ආදායම 122ක්. කෙනෙක් හිතනවා කොහොමද ඔක්කොම සම්බන්ධ කරගන්නේ? ඉතින් අපිට පුළුවන් පවුල් ලක්ෂ 22ක් සම්බන්ධ කරගන්න ඕනේ. අපි හිතමු පවුල් 1000ක් 2000ක් 5000ක් 10000ක් සම්බන්ධ කරගන්න.
ඉතින් ඒ ඔවුන් මේ winninlk.com හරහා මිලදී ගන්න එක රුපියලක්. අවුත් ඔබගේ දවසක ආදායම රුපියල් 10000ක් වේ. 50000ක් වේ. ලක්ෂයක් වේ. ඒ වගේම මේ winninlk.com කියන්නේ ලෝකෙටම විවෘත වෙච්ච දෙයක්. මේ ලෝකෙටම විවෘත වෙච්ච winninlk.com තුලින් අපිට ලොකු හැකියාවක් තියෙනවා මේ ශ්‍රී ලාංකික ගත්තේ ජාත්‍යන්තරයට ගෙන. ඉතින් අද දවසෙත් අපි කතා කරේ කොහොමද මේ මැනික් ජාත්‍යන්තර වෙළඳපොළ ටැග්නි කියලා. ඉතින් ඒකට හදාපු ලොකු තෝතැන්නක් තමයි winninlk.com කියන්නේ. ඒ වගේම අපිට හැකියාවක් තියෙනවා මෙත්‍රකල් දෙකින් මිස්ටර් සම්පදුත් පැහැදිලි කරා මේ විදේශිකයන් ඇවිල්ලා අපේ රටට කරපු දේ. ඉතින් winninlk.com තුල අපි හැකියාවක් හදලා තියෙනවා යම් රටක යම් භාණ්ඩයක් හෝ සේවාවක් තියෙනවා. ඒ රටේම ඉන්න පුද්ගලයන්ට ඒ භාණ්ඩය හා සේවාව අලෙවි කළා අපේ රටට මුදල් ගේන්න පුළුවන් හැකියාවක්. මේක අපිට ලැබිච්ච ලොකු වාසනාවක්. ඒ වගේම අපිට ලැබිච්ච ලොකු ශක්තියක් winninlk.com මේ ස්ට්‍රැටජි එක යූස් කළා. මම සියලු දෙනාටම ආරාධනා කරනවා අපේ රටට නැති වෙලා ගියපු මේ විදේශ විනිමය අපේ රටේ තිබිච්ච අනන්‍යතාවය ලෝකයේ තුල තහවුරු කිරීමට හැකි තැනක් තමයි මේක. ඉතින් අපි ජාත්‍යන්තරයට යන් අපි අපේ තිබිච්ච අනන්‍යතාව අපේ දේශීය හෙළ වෙදකම දේශීය කෘෂිකර්මය දේශීය අපේ ආගමේ තිබිච්ච ලක්ෂණ මේ සියලු දේ අපිට අපෙන් ඈත් කරලා තියෙනවා. ඉතින් මේ දේ කරන්න නම් මම හිතනවා හොඳ විදේශ විනිමයක් ලංකාව තුළට ගේන්න ඕනේ. ඒ දේ කළ හැකි සුවිශේෂී වැඩපිළිවෙළක් තමයි winninlk.com හරහා ඕම් ඉන්ටර්නැෂනල් ආයතනය නිර්මාණය කරලා තින්නේ. ඉතින් ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා මෙම වෙබ්සයිට් එක තුළ ලියාපදිංචි වෙලා මේ අවස්ථාව ඔබගේ ජීවිතයට ළඟා කරගන්න කියලා. ඉතින් අපේ දැක්මත් එක්ක අපි මේ ගමන මම හිතන වේගවත් වෙලා තියෙන මේ ඇතිලිර තත්ත්වයත් එක්ක ඉතින් අපි ඔබලා හැමදෙනාටම ආරාධනා කරනවා සාමාන්‍ය කෙනෙක් විදියට ඕනනම් අපිට මේ ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබට පුළුවන් අපිත් එක්ක ඔබගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න ඔබගේ ව්‍යාපාර කටයුතු වැඩි දියුණු කරගන්න ප්‍රොමෝට් කරන්න ප්‍රචාරණය කරගන්න. ඉතින් මිස්ටර් සම්පත් ඒ වගේ අපිත් එක්ක ඉදිරියේදී සම්බන්ධ වෙනවා ජෙම් බිස්නස් එකක් ජාත්‍යන්තරයට ගෙනියන්න. ඉතින් මේ ව්‍යාපාර ලෝකෙ තුල අපිට අවශ්‍ය සුවිශේෂීම දේ තමයි විශ්වාසවන්තකම. ඉතින් winninlk.com තුල අපි නිර්මාණය කරන්නේ ප්ලැට්ෆෝම් එකක්. මේ ප්ලැට්ෆෝම් එක හරහා සුවිශේෂී විශ්වාසවන්තකමක් ජාත්‍යන්තරය තුල අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් අපි සියලු දෙනාටම හොඳ ව්‍යාපාරිකයෙක් වෙලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න තැනට යන්න පුළුවන් තම ලැබෙනවා. ඉතින් මම හිතනවා කෙටි දැන් හැඳින්වීමක් තමයි මම මේ වෙලාවේ කරේ. මොකද අපි දැන් පැයකමාරක වගේ වැඩසටහනකට සම්බන්ධ වෙලා හිටියා. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම නැවතත් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටීම ගැන. ඉතින් winninlk.com හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරන ගමන් අපි වැඩසටහන් නිමා කරනවා. අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටපු සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි.